නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්විඳීමට වෙරදරන්නා වූ ඒ සඳහා වෙරදරීතුයි ප්‍රමාණවත් කුසල් පහළ වියතා වූ සෝතාපට්ටි මාර්ගය තුලට läගගෙන සෝතාපට්ටි මාර්ගයට බැසගෙන සෝතාපට්ටි මාර්ගය මැනවයි කියමින් සෝතාපට්ටි මාර්ගය තුල සෝතාපට්ටි අංග අද්දකෙමින් තමන්ගේ දෛනික ජීවිතය ගත කිරීමට ප්‍රමාණවත්තරං කුසල් පහළ වියතා වූ සියලු ලෝකවාසී පින්නතුන් වෙනුවෙන් වෙලා වෙන් වෙලා තිබෙන්නා වූ මොහොතයි මේ උදා වෙලා තිබෙන්නේ. එළවුතුරා මාමෑණී අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් තමන් වහන්සේලා විසින්ම අවබෝධ කරගෙන තමන් වහන්සේලා විසින්ම ආවර්ජනය කරලා තමන් වහන්සේලා විසින්ම මීට පෙර පහළ වුණා වූ බුදු පියාණන් වහන්සේලා විසින් අවබෝධ කරගත්තා වූ ධර්මයත් මම අවබෝධ කරගත්තා වූ ධර්මයම බව පසක් කරගත්තට පස්සේ සනාත කරගත්තට පස්සේ සපත කරගත්තට පස්සේ මේ ලෝකයට දේශනා කරා වූ ධර්මය තමා තුල තිබෙනා වූ ධර්මයේ බව නැවත නැවත දේශනා කරන්නා වූ මේ සංසාරයේ ගෝර කතරේ ඉමක් කොනක් නොදුටු මුලක් මැදක් අගක් නොදුටු මේ කෙලවරක් කවදාවත් දකින්න පුළුවන් කියලා චේතනාවක් පහළ නොවුණු දුක්ඛන්දරාව කෙලවරක් දැකීම සඳහා මේ ගෞතම සම්බුද්ධ ශාසනය මේ මොහොතේ ජීවමාන බවට තම තමන්ගේම අත්දැකීම් හරහා තම තමන්ටම තොරතුරු වාර්තා කරගත්තා වූ පින්නතුන් වෙනුවෙනුයි මේ මොහොත උදා වෙලා තියෙන්නේ. අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන ආකාරය බලන්න පින්නතුනි, මොනම පිළිතුරක්වත් දෙකක් දෙආකාරයකට දැක්කයි කියලා කොහේ හරි ප්‍රකාශ වෙනවද කියලා? එකම දේ නැවත නැවත දැක්කයි කියලා ප්‍රකාශ වෙනවද කියලා? අන්න මේ සියලු දෙනාටම තිබෙන බිනුදුනි මෙන්න මේ මූලික අරමුණ තවම නොදැනීම. එතකොට මූලික අරමුණ කිව්වම මෙන්න පළවෙනි මූලික අරමුණ නෝන, ඇයි මම බණ අහන්නේ? ඇයි මම බණ අහන්නේ? ඇයි මම භාවනා කරන්නේ? ඇයි මම භාවනා කරන්නේ? අන්න ඔය දෙකයි බිනුදුනි මූලිකම අරමුණ. ඉනං ඒක මේ අය දන්නව වචන ලියවොත් කියයි, මගේ අරමුණ නම් නිවන, මගේ අරමුණ නම් නිවන. අන්න මගේ අරමුණ නිවන නම් පින්නදුනි නිවන අරමුණු වෙච්ච මොහොතේදී ඔය තිබෙන්නා වූ සියලු තත්ත්වයන් නැසලා අන්න එතකොට එදාට ඇහෙන්නා වූ බණේ පින්නදුනි නිවනට තමන්ව ගෙනියන. අන්න ඒකටයි දැන් තියෙන්නේ ඊළඟ ප්‍රශ්න පත්‍රයේ මෙයාට සකස් කරගන්න. මොකද්ද ඊළඟ ප්‍රශ්න පත්‍රයේ? ඇයි පළවෙනි යෝනිසෝ මනසිකාරය? එහෙම නැත්නම් මොකද මේ යෝනිසෝ මනසිකාරයේ පියවර කීපයක් තියෙන්නේ? මොකද්ද හේතුව යෝනිසෝ මනසිකාරයේ අධියර පහක් කියලා කියනවා? අධියර පහක් කියලා කියනවා. ඔක්කොම අපිට දීලත් නැහැ මේ හැමදු. ඒව හංගගෙන ඉන්න අපෙන් අම්විච්ච ගාස්තු මදිද දන්නෙත් නැ, දුන්නු පිරිකර ටික මදිද දන්නෙත් නැ, ආරන්නේ ඉඩ මදිද දන්නෙත් නැ, තව කුටියක් ඕනද දන්නෙත් නැ. විවිධාකාර ප්‍රශ්න දිරවලදී ඇයි මේ හැමදෙම ඔක්කොම කියන්නේ නැත්තේ?
එයි අපියෝ තටම ධර්ම තියායි. එක සැරේක නිවන පෙන්නන්න නැත්තේයි අපිට. අහන්න පුළුවන් බිනොදුනි, තමා තමාගෙන් අහන්න. ඇයි යෝනිසු මනසිකාරේ පියවර පහක් කියන්නේ? අපිට දීලා තියෙන්නේ 1යි 2යි 3යි විතර. 4යි 5යි ඇයි හංගගෙන ඉන්නේ? සමාධිය සමාධියයි 4යි 5යි අපිට දුන්නා. ඉස්සර නම් දුන්නේ 4යි 5යි කියලා නෙමෙයි, අපිට දුන්නේ 3 කියලා. දැන් කියනවා 4 5යි කියලා. ආයිලක්කන් දායන මෙහාඳුරු දැන් අපිට කියනවා කරන්න එපා කියලා. කලින් කරන්න කියලා කිව්ව දැන් කරන්න එපා කියනවා. එයි කියලා දැන් අහන්න ඕන්න පින්නදුනි. ඒතොර පළවෙනි අරමුණ මොකද්ද කියලා අහුවනම් ඇයි මම බණ අහන්නේ? ඇයි මම භාවනා කරන්නේ? අන්න එතකොට දැන් ඒ අරමුණට උත්තරේ Tamanට ලැබුණා නම් මම බණ අහන්නේ නිවන් දකින්නයි. ඇයි එහෙනම් මම දානි දෙන්නේ? ඇයි එහෙනම් මම සිල් රකින්නේ? අන්න මම නිවන් දකින්න නම් දානි දෙන්නෙත් නිවන් දකින්න. සිල් රකින්නෙත් නිවන් දකින්න. එහෙනම් භාවනා කරන්නේ සිල් රකින්න. අන්න දාන සීල භාවනා. දාන සීල භාවනා. එහෙනම් දානි දෙන්නෙත් සිල් රකින්නෙත් භාවනා කරන්නෙත් නිවන් දකින්නයි. එහෙනම් මොකක්ද නිවන? මොකක්ද නිවන? එහෙනම් දානේ දීලා ලැබුණා නම් ඒක නිවන වෙන්න ඕන එතකොට. සීලේ රැකලා ලැබුණා නම් ඒක නිවන වෙන්න ඕන එතකොට. භාවනා කළා ලැබුණා නම් ඒක නිවන වෙන්න ඕන එතකොට. දැන් මෙයාගේ සාමාන්‍ය ඕන සමීකරණයට දැම්මොත් ඒක සමාන වෙලා ඉන්න ඕන. ඒක වෙනස් වෙන්න බෑ මේ කාටවත්. දොස්තර මහත්තයාටයි, ඉංජිනේරු මහත්තයාටයි, එහෙම නැත්නම් මේසන් මහත්තයාටයි, එතන කසල සෝදකයටයි, එමෙතන ලිපිකරුවටයි, දරකියව නැතු වෙන එක්කෙනාටයි, වයස අවුරුදු 80 එක්කෙනාටයි, වයස අවුරුදු 15 එක්කෙනාටයි, එතන කාන්තාවටයි, පිරිමියටයි, ඒක වෙනස් වෙන්න බෑ. සමීකරණය මොකද්ද? තමන් මොකටද බණ අහන්නේ? ඇයි භාවනා කරන්නේ? මොකටද බණ අහන්නේ? මොකටද භාවනා කරන්නේ? මොකද්ද අරමුණ බණ ඇහිමි? බණ ඇහිමි අරමුණ නිවන නම් දැන් බණ අහන්න හේතු වෙන්නත් බණ අහන හරහා තමන් කරන්න පටන් ගත්තා වුත් ඊළඟ තුනකුත් තියෙනවා දානය, සීලය, භාවනාව. එහෙනම් ඒවයි අරමුණ වෙන්නත් ඕන නිවනනේ. ඒවයි අරමුණක් වෙන්න ඕනේ. එහෙනම් දානේ දුන්නොත් නිවන් දකින්නවා, සිල් රැක්කොත් නිවන් දකින්නවා, භාවනා කරොත් නිවන් දකින්න. එහෙනම් ඔය තුන නොකර නිවන් දකින්න බෑයි කියලා දැන් ඒකට සමීකරණයක් ගොඩනගනවා. ඔය තුන නොකර නිවන් දකින්නත් බෑයි කියලා සමීකරණයක් ගොඩනගෙනවා. එහෙනම් ඔය තුන තියෙනවා නම් එතන ඉතින් නිවනක් තියෙන විදියකුත් නැහැ. දැන් දන්නවා නිවන නම් දානෙකුත් නැහැ එතන, නිවන නම් සීලෙකුත් නැහැ, නිවන නම් භාවනාවකුත් නැහැ. දැන් තේරෙනවා තවත් සමීකරණයක් කරා. එහෙනම් නිවනේ මේකක්වත් නැහැ. හැබැයි මේ වෙනුවෙන් තමයි එකක්වත් නැති මෙන්න මේක හොයාගන්නයි මේ ඔක්කොම කරන්නෙත්. හැබැයි මේ ඔක්කොම කරන්නෙත් මේ ටික හොයාගන්න. එහෙනම් දැන් මම ඉපදිලා ඉන්නේ ওই වැඩේට. දැන් මම කරන්නේ ওই වැඩේ. දැන් අන්න තමන් තමන්ගෙන් ආයි අහගන්න ඕන. මෙන්න මේ ආකාරයට වෙනදුනි මේ ගමන ආපු බවට ආවිල්ලා මෙන්න මේ තොරතුරු මේ ආකාරයට සිද්ධ වෙලා තියෙන්නේ. මේවා අනන්තවත් සංසාරේ අනන්තවත් බුදුරු ඉස්සරහ කරපු දේවල් කියලා තවම තමන්ට පිළිගන්න බැරි නිසා අනන්තව සංසාරේ මගේ මට අම්මා නොවුණු කෙනෙක් නැයි කියන මේ ප්‍රකාශනේ පිළිගන්න බැරි නිසා පිනදුනි දානේ දෙන්නේ මොකටද කියලා තේරුමකට යන්න බෑ. සිල් රකින්නේ මොකටද කියලා තේරුමකට යන්න බෑ. සීලයක් කියන්නේ මොකද්ද කියලා තේරුමකට යන්න බෑ. එහෙනම් භාවනාවක් කියන්නේ මොකද්ද කියලා කොහේ තේරුම් ගන්න? වෙන ඔය පටලැවිලි ඉන්න මේ පින්නදුන් දැන් වෙනකොට ඒ පැත්තෙන් එහාට ගිහිල්ලා දාන සීල භාවනා පැත්තෙන් ඉඳලා සීල සමාධි ප්‍රඥා කියලා තවත් තුනකට ඇවිල්ලා සීල සමාධි ප්‍රඥා කියලා තවත් තුනකට ඇවිල්ලා මෙන්න සංසාරයෙන් එතෙර වෙන්න දැන් කරන්නා වූ මාර්ගය තුල මේක උඩු යටි කුරු කළා. මේ හැමදෙර මොනවද මේ දවසින් දවස වෙනස් කරන්නේ? දවසින් දවස වෙනස් කරන්නේ හැමදාම බනහන්න උන එක දවසක් බන මග යරනොදින් ආයි ඉවරයි. අල්ල ගන්න බෑ.
දංවැල පුරුක කැඩුන වගේ තමයි. පුරුක එකතැනින් කැඩුනනම් එදාට නම් ඒක ආයි චේන් එකක් වෙන්නේ නැහැ. චේන් එකක් වෙන්න නම් පුරුක් සියල්ල පුරුකෙන් පුරුක හයි වෙලා තියෙනවා. නැත්තම් චේන් එකක් නැහැ. නැත්තම් ඒකේ දංවැලක් තමයි තෝ. බල්ලෝ බඳින්නයි වෙන්නේ. කරේ දාන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේකේ පුරුකෙන් පුරුක සම්බන්ධ කරන්න හැමදාම බනහන්න ඕනයි කියන එක දැන් Tamanට තේරෙනවා. හැමදාම බනහන්න ඕන. එහෙනම් දවසේ පළවෙනි කාර්ය බන ඇහිල්ල කියන එක දැන් ගැටලුවක් වෙන විදියක් නෑ. පළවෙනි එක බන ඇහුණා නම් ඇහිච්ච බණේ මෙනෙහි වෙන්න ඕනයි කියන එක ආයි අලුතෙන් අහන්න ඕනේ. අන්න බණේ මෙනෙහි වෙන්න ඕන. අන්න එහෙනම් ඒක පළවෙනි යෝනිසෝ මනසිකාරයේ නෙමෙයි කියන එක දැන් තේරුම් ගන්න දෙයක් නෑ. පළවෙනි යෝනිසෝ මනසිකාරයේ කියලා ඕකට කියලා නෑයි කියන එකත් දැන් දැනෙන්න ඕන. අන්න දැන් දන්නවා ඇයි බණ අහන්නේ. ඇයි බණ අහන්නේ? ඇයි බණ අහන්නේ? මම වෙනස් වෙන්න ඕන නිසායි බණ අහන්නේ. වෙනස් වෙන්න ඕන නිසායි බණ අහන්නේ. ඔන්න අනිත්. වෙනස් වෙන්න ඕන නිසායි බණ අහන්නේ. මොනවද වෙනස් වෙන්න ඕන? මම හිතාගෙන ඉන්න දේවල් ටිකයි වෙනස් වෙන්නේ. මගේ ළඟ තියෙන ටිකයි වෙනස් වෙන්නේ. මගේ මේ එකතු කරගත්තු ලැයිස්තුවයි වෙනස් වෙන්නේ. මෙන්න මේකයි නිවන. මේකට කියන්නේ උපදි විවේකය. උපදි විවේකය. උපදි කියලා කියන්නේ එකතු කරගත්තු තොරතුරු ලැයිස්තු, වාර්තා ලැයිස්තු. මේ පරිගණකේ ගුවනන් පරිගණකේ ඇතුළේ තිබෙන්නා වූ මෙන්න මේ අය කියනා වූ මේ මෙමරිය කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක. ඒකයින් වුණා නම් පරිගණකේ වැඩේ ඉවරයි. මුළු පරිගණකේම සියල්ල තියෙන අන්තිම කොටුව වෙලා ඔක්කොම දේවල් එකතු කරලා හදලා හදලා ගිහිල්ලා මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එකේ නැත්තම් මේ පෙන් ඩ්‍රයිව් එකක් හරි මොකක් හරි එකක් කියාවි ඔන්න ගොඩ ගහලා තියෙන තැන පිටු. ඔන්න ඔයාව තමයි මේ හොයාගෙන යන්නේ. ඒකට තමයි කියන්නේ විඥානේ. ඔන්න ඌ හොයාගෙන යන්නේ. විඥානේ හොයාගෙන ගිහිල්ලා විඥානේ සුද්ධ කරන්නයි හදන්නේ. ඒකටයි මෙන්න මේ සියලු දහංගට දාන්නේ. එහෙනම් බණහන්නෙත් මොකටද? බණහන්නෙත් වෙනස් වෙන්නයි. බණහන්නෙත් වෙනස් වෙන බව දැනගන්න. එහෙනම් බණ ඇහෙනකොට මොකද වෙන්න ඕන? බණ ඇහෙනකොටත් වෙනස් වෙන්න ඕන. බණ ඇහෙනකොටත් වෙනස් වෙන්න ඕන. මොකද්ද වෙනස් වෙන්න ඕන? බණ ඇහෙන බව දන්නවනම් එතනත් වෙනස් වෙලා නැහැ. බණ ඇහෙන බව දන්නවනම් එතනත් වෙනස් වෙලා නැහැ. එතනත් පටන් ගත්ත එක තමයි ඉස්සරහට යන්නේ. එහෙනම් මේ වෙනස් වීම පැය ගණන් වලින්, දවස් ගණන් වලින්, මාස ගණන් වලින්, අවුරුදු ගණන් වලින් කරන්න බෑයි කියන එක දැන් තේරෙන්න ඕන. වෙනස් වීම අවුරුදු ගණන් වලින් පටන් අරගෙන, මාස ගණන් වලින් පටන් අරගෙන, සති ගණන් වලින් පටන් අරගෙන, දවස් ගණන් වලින් පටන් අරගෙන, පැය ගණන් වලින් පටන් අරගෙන, විනාඩි වලින් පටන් අරගෙන, තප්පර පණන් වලින් පටන් අරගෙන වෙනස් කරන්න බෑයි කියලා දැන් අවබෝධ වෙන්න ඕන. ඒකට නම් භාවනා කරන්න ඕනේ. දැන් කරලා තියෙන භාවනා ඇති. මොකද මේ මට්ටමට මේ බණේ මෙච්චර සැර බණේ කිය කිය, මේ බණින හාමුදුරුවෝ කිය කිය මේ බණේ ඇහෙන්නේ නෑ. දැන් වෙනකොට ඒ ටික තේරුම් ගැනීමට තරම් භාවනාව කෙරලා නැති කෙනෙකුට මෙච්චර මේ බැනුම් අහගෙන හරක හරක කියලාමයි අපිට කියන්නේ. හරකි හරකි කියලා කියන්නේ එල්ලදෙන කියලා කියනවා, වසුපැටිය කියනවා. මෙච්චර බැනුම් අහගෙන මේ බණ අහන්නේ, මේ බණේ මේ වන විට මේ ටික නම් තේරලා තියෙන නිසා කියන එක දැන් මේ ආයතම තේරෙන. මෙච්චර සැර බණක් වෙන මොනව හරි කුවනම් මෙච්චර නම් අහන්නේ නෑ මේක. මහත්ය මේ විදිහට කතා කරා නම් කොහොම වුණත් මොන සැප සම්පත් තිබ්බත් මොන ලෝකයක් මොනතර වුණත් එළියට බහැලා ගිහිල්ලා මෙලාට දරුවෝ ටිකක් දමලා ගහලා ගිහිල්ලා ගෙවල් දොරවල් දාලා ගිහිල්ලා කියලා ඒ තරම් හිතාවි. හැබැයි මේ බණේ ඇහෙනකොට නම් කොච්චර සැර වුණත් අහන්න පටන් ගන්න හිතන අනේ අහන්න නැතු ඉන්නවනම් හොඳයි කියලා, අහන්නවට තියෙන අනේ මේක ඕෆ් කරනවා හොඳයි කියලා. හැබැයි අහන්නත් හිතෙනවා, එන්ජින් එක ඕෆ් වෙ ස්ටාර්ට් වෙනවා,
නතර කරන්න හිතෙත් නෑ කියලා ඉවරනකන් එන්ජින් එක ඕන් එකේ තියාගෙන කොහොමාරි යහන කොහොමාරි යහන ඊ තරම් මේ බණේ ඇහෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කැමැත්තකින් නෙමෙයි අකමැත්තකින් හරි බණේ ඇහෙනු ඇහුණනම් දැන් ඔන්න ඔක තේරෙන්න ඕන මෙන්න මේ වෙනස් වෙන්නයි මේ බණහන් වෙනස් වෙන්න නම් බණහන්නේ වෙනස් වෙන්න බණහනකොට එහෙනම් නැවත නැවත වෙනස් වෙන්න නම් ඒ බණේම මෙනෙහි වෙන්නත් ඕන ඒ බණේම මෙනෙහි වෙන්නත් එහෙනම් මොකද්ද දැන් කියන්නේ වෙනස් වෙන්න වෙනස් වෙන්න කොහොමද බණ අහනකොට වෙනස් වෙන්නේ කොහොමද බණ අහන දැන් එහෙනම් වෙනස් වෙන්න කියනවා වෙනස් වෙන්න කියන එකත් මේ අය දන්නේ නැති වචනයක්ද වෙනස් වෙනවා කියන එකත් මේ අය නොදන්න වචනයක්ද නෑ වෙනස් වෙනවා කියන එකත් දන්න වචනයක් එහෙනම් දැන් මොකද කරන්නේ දැන් එහෙනම් මෙතෙක්කල් දැනගත් වෙනස් වීමද ආයි දකින්නද එහෙනම් ඒකෙත් වෙනස් වීමක් තියෙනවා එහෙනම් මෙතෙක්කල් දැනගත් වෙනස් වීම මෙතෙක්කල් අවබෝධ කරගත්තා වූ මේ අයගේ ලැයිස්තුවේ තිබෙනා වූ අනිත්‍යද මේ අනිත්‍ය කියලා හොයාගෙන යන කියලා දැන් තේරෙනව නම් ඒකත් වෙනස් වෙනවා වෙනස් වෙනවයි කියන එකත් වෙනස් වෙන ඕන අනිත්‍යත් වෙනස් වෙනවා අනිත්‍යත් අනිත්‍ය වෙන්න ඕන අනිත්‍යත් අනිත්‍ය වෙනවා නම් දැන් මොකද්ද වෙන්න ඕන දැන් මොකද්ද වෙන්න ඕන මෙන්න හරිම සරලයි පින්නතුනි නිවන හරිම සරලයි නිවන දැන් තියෙනවා නිවන වෙනස් වෙනවනම් අන්න නිවන හම්බ වෙනවා වෙනස් වෙනවනම් අන්න නිවන හම්බ වෙනවා එහෙනම් නැවතවරක් වෙනස් වෙන්නයි තියෙන්නේ නැවතවරක් මොකටද වෙනස් වෙන්නේ ඉන්නේ බණ ඇහෙන කොටත් ඒ බණෙත් එතකොට තමන්ගේ අර කලින් තිබුණා වූ බණේ ළඟ ගිහිල්ලා ඒකත් වார்த்தාවට ගිහිල්ලා ගල්ලේ කෙටුව වගේ වුණා නම් ආයි මොකද වෙලා ගලේ කෙටු වගේ වුණා නම් ආයි මොකද වෙලා තින්නේ ආයි වෙනස් වෙලා නැහැ ආයි වෙලා තින්නේ වෙනස් වීම නෙමෙයි මොකද්ද වෙනස් වීම නෙමෙයි වෙලා තින්නේ නොවෙනස් වීමයි වෙලා තියෙන්නේ අනිත්‍ය නෙමෙයි වෙලා තියෙන්නේ මොකද්ද නිට්ටයයි වෙලා තියෙන්නේ නිට්ටයයි වෙලා තියෙන්නේ මේ ටික නම් තේරෙන්නේ නැහැ බේම් පිටුදුන්න හැබැයි ඒකට කරන්න දෙයක් නැහැ මේ ස්වාමින් වහන්සේගේ මේ සබ්ද්වාහිනී යන්ත්‍රය නැත්තම් මේ රුවල් නැව හුලං හමන පැත්තටයි යන්නේ. රුවල් නැවට එන්ජින් එකක් නැහැ. ඒක නිසා හුලං හමන පැත්තටයි යන්නේ. මේ ආම්දුරන්ට මේක හරවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ අය දැනගන්න මගේ ළඟ තියෙන්නේ රුවල් නැවක් තමයි. මගේ ළඟ තියෙන්නේ රුවල් නැවක් තමයි. එහෙනම් මට කරන්න පුළුවන් මොකද්ද? මට කරන්න පුළුවන් යන පැත්තට බලාගෙන ඉන්න එකයි. යන්නේ නම් වැරදි පැත්තටයි අප්‍රිකාවට ගියොත් ගොඩ බැස්සොතින් කාපිරුවැල්ල කාවි මරාගෙන කරන්න දෙයක් නැහැ හැබැයි මූදර පැන්නොතින් කොහොමත් මැරෙනවා මහ මූදර පැන්නනම් කොහොමත් මැරෙනවා හැබැයි ඉතින් අරකේ හිටියානම් ඔරුව යන්නේ ඇරලා ගිහිල්ලා ගොඩ ගැවුනේ කාපිරිය ළඟට නම් කාපිරිය මරාගෙන කෑවත් එතකන් ඉන්න පුළුවන් එතකන් ඉන්න අන්නේකයි මෙන්න මේ භාවනා යෝගියා යෝගාවචරය කියන්නේ විදර්ශකයා විදර්ශනාව කරන එක කියන්නේ ඔන්න ඔය වගේ බය නැතුව නොදන්නා වූ පිහිනීමක් සඳහා මේ ගඟට පනින එකට තමයි විදර්ශකයා කියලා කියන්නේ විදර්ශනාව කරනවා කියලා කියන්නේ නොදන්නා වූ පිහිනීමක් සඳහා මොනමාකාරයෝ තොරතුරක් නොදැන හැබැයි ගඟ දැක්ක හැටියම පනිනව ගඟට කොද ගොඩබිම හිටියොතින් දන්නව මේකනම් භයානකයි මේකනම් භයානකයි එහෙනම් ඔන්නෝක තමයි මේ විදර්ශක සහ මේ සමත භාවනා යෝගියවතන් විදර්ශනාව සහ සමතේ අතර බුදු පියාණන් වහන්සේ මෙයට දෙන්නා වූ උපමාව විදර්ශනා කරන එක්කෙනා නම් දන්නව මගේ පස්සෙන් එළවනව මාරියෝ ටිකක් ලක්ෂ කෝටි අනන්ත සංඛ්‍යාවක් මුංගෙන් බේරෙන්න නම් මුංගු නැති තැනකට යන්න නම් පනින්න ඕන කියලා මෙන්න දුවගෙන එනකොට හම්බු වෙනවා ගඟක් දුවගෙන එනකොට හම්බු වෙනවා ගඟක් දෙන්නම දුවගෙන යනවා සමතේ කරන එක්කනත් ඒ වගේ තමයි භාවනා පටන් ගත්ත යෝගාවචරය ගැනයි මේ කියන්නේ මේ දෙන්නම දුවගෙන එනවා දුවගෙන ඇවිල්ලා දැන් ඔන්න ගඟ දකින්නකොටම මෙන්න මේ සමතේ කරන එකගේ පපුව ගැහෙන්න පටන් ගන්නවා
එයාගේ හීන්දාඩිය දානවා, හීන්දාඩිය දානවා. අම්මා තාත්තා මතක් වෙනවා, දරුවෝ ටික මතක් වෙනවා, දේපොළ ටික මතක් වෙනවා. තිබෙන සියලු දේවල් කාම මිච්ඡාචාරයේද, මුසාවාදයේද, අදින්නා දාණයද, අන්න සියල්ල සියල්ල මතක් වෙනවා. සියල්ල මතක් වෙනවා, කෙලවරක් නැහැ. අන්න ඒකට හිර වෙනවා. ඒකට හිර වෙච්ච දැන යාට මොකද වෙන්නේ? අන්න අර මාර්යෝ එළවගෙන එන එක අමතකයි. මාර්යෝ එළවගෙන එන එක අමතකයි. මාර්යෝ එළවගෙන අමතක නිසා එයා බලනවා මේකට පැන්නොතින් මේකේ ඉන්න පුළුවන් කිඹුල්ලු. මේකේ ඉන්න පුළුවන් මිනි කන මෝරු. මේ ගඟේ තියෙන්න පුළුවන් දිය සුලි. මේ ගඟ අඩි 10-15000ක් ගැඹුරු වෙන්න පුළුවන්. මැරුණොතින් මලසිරුරවත් හම්බෙන්නේ නැහැ. ගෙදරෙවුන්ට මගේ මලසිරුරවත් හම්බෙන්නේ නැහැ. මුණ්ඩ අඩු වශයෙන් මාව පුච්චන්නවත් වල දාන්නවත් හම්බෙන්නේ නැහැ. මෙන්න මුණ්ඩ පිණී පෙට්ටියක දාලා මේක වල දාන්න කියන් ගෙදර දවස් දෙකක් තුනක් තියාගෙන නැහැ. මේ බණි වැඩේ කරන්නවත් මේ මගේ යාළුවන්ට නෑදෑයින්ට මගේ මේ ශාරීරියවත් එහෙම නැත්නම් මිනියවත් පෙන්වන්නවත් ලැබෙන එකක් නැහැ. මේකේ ගිහිල්ලා මැරුණොත් නම් ආයි මිනියවත් හම්බෙන්නේ නැහැ කියලා මෙන්න පුදුමාකාර බියක් ඇති වෙනවා. පුදුමාකාර බියක් ඇති වෙනවා. ඒ නිසා මෙයා මොකද කරන්නේ? ගංයුරේ වාඩි වෙනවා. ගංයුරේ වාඩි වෙලා දැන් බලනවා මොකද්ද දැන් මේකට කරන්න ඕන උපක්‍රම. මොකද්ද කරන්න ඕන? දැන් මේ ගඟෙන් එහා පැත්තට පැන ගන්න ඕන. ගඟෙන් එහා පැත්තට පැන ගන්න ඕන. පැන ගන්න නම් මේකට දැන් මොකක් හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. සකස් කරන්න ඕන. මොකද්ද සකස් කරගන්න ඕන? ගඟෙන් එහා පැත්තට යන්න නම් දැන් අවශ්‍ය වන්නේ පාරුව. අන්න දැන් බැලුවා පාරුවක් අවශ්‍යයි. එහෙනම් දැන් පාරුවක් හදා ගන්න ඕන. පාරුවක් හදාගන්න ඕන. පාරුවක් හදන්න නිකම් බෑ. පාරුවක් හදන්න කෙසෙල් කඳන් ටිකක් තමයි ලේසියෙන්ම ගන්න පුළුවන්. මොකද ලී අරගෙන පාරුවක් හදන එක නම් ටිකක් අමාරු වැඩක් වෙනවා. හැබැයි කෙසෙල් කඳන් ටිකක් අරගෙන මොනවා හරි ලී කෝටු ටිකක් ගත්තදින් ওই ටිකේකට සම්බන්ධ කරගත්තදින් ඔන්න ඔය ලී මේ කෙසෙල් කඳන් 10ක් විතර වෙන 10ට කූරු ටිකක් දාලා ඉගෙන මේ කණු ටිකක් පුංචි මේ හීනියට කපලා අන්න ඒක දාලා මේක රඳව ගත්තදින් අර ලී අරගෙන කරනවා නම් මේකට ඇන අවශ්‍යයි, ඒකට මිටි අවශ්‍යයි, කියත් අවශ්‍යයි, විවිධාකාර දේවල්. එහෙම නැතුව පාරුවක් හදාගන්න පුළුවන් తాවකාලිකව මෙයයි ගම් වතුරු දවසේ හදන්නේ. ගම් වතුරු ගලනකොට හදන්නේ. අන්න එතකොට ඒකට පුළුවන් වෙනවා මේකට ලී ටිකක් ගත්තදී ලී කියන්නේ මේ කෝටු ටිකක් කපාගන්න. කෝටු එක කපාගෙන කෝටුව දෙපැත්ත උල් කරගෙන අන්නේ කෝටුවේ මේ කෙසෙල් කඳ අනිනෝ එනගෙන හිල් කරගෙන ගිහිල්ලා එකින් එක සම්බන්ධ කරගෙන යනවා. එතකොට කෝටු 4ක් 5ක් විතර දාගත්තා නම් දිගට අඩි 5ක් විතර උසට දින කෙසෙල් කඳන් ටිකක් හදාගත්තා නම් දැන් පාරුවක් හදාගන්න පුළුවන්. දැන් මොකද කරන්නේ මෙයා? එහෙනම් කෙසෙල් කඳන් හොයනවා. කෙසෙල් කඳන් හොයන්න නම් දැන් පිහියක් හොයාගන්නත් ඕන, කපාගන්නත් ඕන. කෝටු හොයනවා, කෝටු කපාගන්නත් ඕන. ඔන්නෝග කරගෙන මෙයා දැන් පාරුව හද හද ඉන්න. පාරුව හද හද ඉන්නවා. අන්න එතකොට මාරියෝ ටික ඇවිල්ලා මෙයාව අරගෙන ගිහිල්ලා ඉවරයි. මාරියෝ ටික ඇවිල්ලා මෙයාව අරගෙන ගිහිල්ලා ඉවරයි. ඔන්න සමත භාවනාව. සමතය කරන කෙනා මෙන්න සිද්ධ කරගන්න දේ. එයාට සිද්ධ වෙන දේ. මේක තමයි බුදු පියාණන් වහන්සේ අත්දැක්කා වූ දේ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ දේ. මෙන්න උපක්‍රම. මොකද්ද උනේ? මාර්යා දැක්කා. මාර්යා දැක්ක නිසා මාර්යාගේ බේරෙන්න නම් මාර්යෝ ඉන්න තැනින් එළියට යන්න ඕනයි කියලා දැනගත්තා. මාර්යාගෙන් එළියට යන්න නම් මාර්යාව නොපෙනෙන්න දුවන්න පටන් ගත්තා. අන්නේ තමයි මේ ඔන්න භාවනා යෝග්‍ය. ඔන්න භාවනා කරන්නේ ඔන්න ඔය මායයට බයි. ඔන්න නිවන දැන් දැනගත්. දැන් දැනගෙන දැන් ආවා. දැන් කෙළවට ඇවිල්ලා ගම් ඉවුරට ආවා.
ගංගුරට එනකොට මාරියෝ ටික ආපහුහරලා බලනකොට පේන්නේ නැහැ. මොකද සෑහෙන දුරක් තමන් ඇවිල්ලා මාරියෝ ටික නැහැ. ඉතින් දැන් මාරියෝ නැහැ. දැන් මාරෙන්ගේ මම බේරිලා ගියලා දැන් ගංගුරේ ඉඳගෙන ඊළඟ සැලැස්මට යනවා. අන්න දැන් වෙනකොට මේ භාවනාවට සම්බන්ධ වෙලා මේ භාවනාව හරහා ඉන්න යෝගාවචරින්ගිනුත් 99.99ක් පිනදුනි සමටහන් අරා මෙන්න මෙතන ඇවිල්ලා නතර වෙන බව තමයි ප්‍රකාශ කරන්නේ. අන්න මෙතන ඇවිල්ලා නතර වෙන බව තමයි ප්‍රකාශ කරන්නේ. අන්න ඒක තමයි භාවනා යෝගාවචරයගෙ තිබෙන්නා වූ ලොකුම දක්ෂකම. ලොකුම දක්ෂකම් මොකටද මේ සංසාරයෙන් එතර නොවි මෙන්න මේ සංසාරේ නැවත නැවත කන්න තමන්ට තිබෙන්නා වූ මේ සියලු උපක්‍රම ටික දැන් තමන්ට හම්බ වෙනවා. සියලු උපක්‍රම ටික හම්බ වෙනවා. මොකද ගඟට පැනලා ගඟෙන් එළියට පනින්න ඕන, ගඟෙන් එහාට යන්න පාරුව හදාගෙන යන්න ඕන, පාරුව හදනකම් ඒ සඳහා සැලසුම් ටික කරන්න ඕන. හැබැයි ඒ අතරතුර මේ මට මේ කාර්ය කරන්න කාලය ලැබෙයිද, මාරියෝ ටික මාව අතෑරලා පැත්තක ඉඳීද කියලා තේරෙන්නේ නෑ. මොකද මාරියෝ යටපත් වෙලා ඉන්නේ. මාරියෝ යටපත් වෙලා ඉන්නේ. කවුද මේ මාරියෝ? කෙලෙස් මාරියෝ. කෙලෙස් මාරියෝ. ඔන්න මේ සියලු දෙනා දැන් තම තමන්ට හරියන ප්‍රමාණයට තම තමන්ගේ තොප්පි ටික දාගන්න. කණ්ණාඩි තමන්ගේ පැත්තට හරවල බලන්න. සියලු දෙනා තම තමන්ගේ කණ්ණාඩිය තම තමන්ගේ පැත්තට හරවල බලන්න. දැන් මේ සියල්ල කොහෙද තියෙන්නේ කියලා. මේ සියල්ල කොහෙද තියෙන්නේ? මේ මට්ටමේම නේද මම ඉන්නේ කියලා සෑම කෙනෙක් බලන්න. අන්න ඒකටයි අර ඊයේ උදෑසනේ නෝනා අතිරේක අවස්ථාවක් කොහොම හරි අරගෙන අන්නේ අතිරික අවස්ථාවක් තේනෝනේ ලැබුණා වගේ ඉල්ලීම් නම් එනවා පිටුදුනි. හැබැයි බොහොම කලාතුරකින් එකක් දෙකක් තමයි ඕවා ඉෂ්ට වෙන්නේ. මොකද ඒවා ඉෂ්ට කරන්නේ තී වෙලාවට අවශ්‍ය හේතු සම්පාදනය වෙන්නේ නැහැ. හේතු සම්පාදනය වෙච්ච වෙලාවල් තියෙන. අදත් අන්නේ වගේ ඉල්ලීමක් තියෙන. ඉෂ්ට වෙයිද නැද්ද කියලා මේ ස්වාමීන් වහන්සේ මේ මොහොත වෙනකොට දන්නේ නැහැ. ඉල්ලීමක් තිබෙන බවට නම් තොරතුරක් තියෙන. අන්න ඒ ආකාරයට මෙන්න මේක කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියලා මෙන්න මේක පෙන්눔 කළා ඒ නෝන තියෙනවා පිණු. හැබැයි ඒ නෝන දැන් ඔන්න ඔතන ඇවිල්ලා ඔන්න ඔතන හිරවෙච්ච බව දැන් ඒ කමටහන තුලම තියෙනවා. හැබැයි ගඟට පනිනවා ඒ නෝන ආයි එළියට ගඟට පනිනවා යහපැත්තට යන්න ගිහිල්ලා හැබැයි ආපහු හැරෙන. අන්න එහෙම තත්ත්වයක් පෙන්눔 කර පිපිරෙනවා වගේ හරීම හයිය. දැන් තමන් මීට පෙර අහලා නැති වචන මේ සද්දයක්. ඔව්. අහලා නැහැ. ඒක නමක් මං හිතන්නේ. ඒක හරිය හයිය. ඔව්. එකපාරයි හරියටම කරන් ගානවාද නැත්නම් මම නිකන් ඔය වැඩ කරන ගමන් යොන්තෝ මනසකාරේ නිකන් සමහරවිට තමයි මාව එක දවසක් මම යොන්තෝ මනසකාරේ කරන මාව තක්ුණා වගේ. භාවනා කළේ එකපාර චේතනාවක් ආවත් එමේ ඔක්කොම දාලා ගිහිල්ලා සිවුරක් දාගෙන ඔය හරි ආරණ්‍ය යන ඕනයි කියලා මොකද වෙන්නේ? එමේක කාවත් එම් බැරිලා භාවනා කරේ චේතනාව? ඒකට බයයි. ඒක සුබ බව යාතු හොයා සාම් පොඩි කිව්වා. ආ බබා පොඩි නිසා බයක් තියෙනවා නේ. ඔය දවස්වල තන තොරතුරු නම් ගොඩක් තියෙනවා නේ. අපි තව දවසක ආපහු කමරණ කරන්න ඉදිරියට වෙන බලන්න. සාකච්ඡා කරන්න දැන් ඔකට අතිරේකෝ කියන්න දෙයක් නැහැ. ධර්මතා ඉදිරියට වෙලා තියෙනවා. ඉතින් ධර්මතා අවබෝධ කරගන්න එක පාටම පුළුවන් වෙන්නේ නැහැ. මොකද පුළුවන් වෙන්නේ මට්ටමට තමන්ගේ
ඡන්දය ඇති වෙන්නත් එපාය. තාම ඡන්දයක් ඇති වෙලා නැහැ. ඒක සෝන්නාස එක එක ප්‍රතිවිලි කෙනින් උන් ප්‍රශ්න අහුවේ. තාම ඒ පැත්තට ඡන්දයක් ඇති වෙලා නැහැ. ඒ නිසා ඒ ඡන්දයක් ඇති වුණා නම් මෙලාට ඔය කියන කතන්දර නැහැ නෝන ඉල්ලෙ ගිහිල්ලා. ඒ හේතුඵල සකස් වෙන්න ඕනේ. ඒ කාලේ යනකොට හරියාවි. අරමුණක් තාම නිවන් දැකීමේ අරමුණක් කියන එකක් නැහැ නෝනට. සතර අපාගත වෙන්න බෑ කියන අදහසක් තියෙනවා. ඔව් ඒ කියන්නේ සතර ඇත්තියන සමහරවිට කොහොමාරි ආයිනම් ඉපදෙන්න බෑ කියන එක යටින්නේ තියෙනවා. වැඩිය කොහෙටවත් ගිහිල්ලා බණ අහන්න භාවනා කරන්නේ ඒක පොඩි බයක් තියෙනවා. දාල යන්නේ කියලා. ඔව් පොඩි එකනක් පොඩි කවුරුත් නෑ අපි කොහෙද ආරිතරයි. එන්නේ කියලා. ඔය தත්වය තුල Tamanට බයක් වෙන දෙයක් නෑ. ඔය මේ සද්ද ඇයි තව තව දේවල් ඇහෙවි. ඉවා එකකත් බයක් වෙන දෙයක් නැහැ වලට බයක් ආවති දුව කරපු වැඩේම ඒ වෙලාවට නැගිලා පැත්තට වෙන්න. ඉතින් බයක් වෙන්නේ නැතුව ඒක ඒ හිතියනම් හැබැයි එතන කාගෙන විනාඩියක් ඉවසුවා නම් සමහරවිට එතනම සංසාරේ ඉතුරු වෙන්නත් පුළුවන්. ඉතින් බය කියන්නේ ඔතන බුදුහාම දේශනා ගන්න මේ පෘථග්ජනයන් නොබිය වියුතු තැන බිය වෙනවා කියලා. බිය වියුතු තැන බිය වෙන්නේ නැහැ. නොබිය වියුතු තැන බිය වෙන්නේ කියලා නම් බුදුහාම දේශනා ගන්න හැමතැනම සුත්තරවල. ඉතින් ඒක තමයි ඒක නූටු නුපුරු තත්වයට ඉතින් එතනින් තමයි සංසාරي ගමන අනිත් පැත්තට හැරෙන්නේ. කාටවත් මේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ දවිනාංශයේ පෞද්ගලික අධ්‍යක්ෂ දේවල් උතුන ගොඩක් ඕන නැත් දැකලා දිනව කියන විදිහට. ඉතින් ඒ කොහොම වුණාද කියලා මම දන්නේ නැහැ. මේ ආන්දරේ එකක තිරුට ආවේ නැහැ. අර ඉන්නම ඉන්නවා කියලා. ඒවා ඉන්නේ දවසින් දවස එළියට නිසා වෙනකුත් උනේ නැහැ. ඉතරයි උනේ. ආයෙමත් අහන්නේ නැහැ. අහන්නේ කිදි නැහැ මේ ලෝකේ. මොකෙක්වත් නෝ. ඉතින් ඒක තමාන් තුලම සිද්ධ වුණා මිස වෙන කොහෙ සිද්ධ වුණේ නැහැ. ආයෙම බණ කැව්වේ නැහැ. බනහල දිනුනෙත් නෑ බනහන් තරක් හම්බුනෙත් නෑ පොත පොත කම්බුනෙත් නෑ ඔය පිසු හඳුරුගේ පොත්පත්ටිය තමයි කිව්වේ. ඉතින් මේ කොමාරි ඒ වෙච්ච දේ සිද්ධු වුණේ ඒ නෝනාගේ එක වෙලා තිනවා. ඉතින් බනහල දින ප්‍රාන්ත එක බැලුවම දැන්ලා තින්න දේවල් ඉතින් ගොඩක් වැඩි නේ. ඒක නිසා ඕක දැන් තමන් අනවශ්‍ය විදියට ඕක උළුවට ගන්න යන්නේ නැත් එපා. හඳානේ මෙහෙම කුවා දැන් මේ හඳුරුත් මෙහෙම කුවයි මේක මෙහෙම වෙයි ළමයා මෙයා වෙයි ඔක්කොම දාලා යන්නේ කියලා. ඒවකක බලන්න දැනුණා ඒවකක නවත්තන් දැන නෑ අපිට. ඔය වගේ දරුවෝ අනන්ත සංඛ්‍යාවක් දාලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නෝනවත් අනන්ත සංඛ්‍යාවක් අම්මලා තාත්තලා දෙමව්පියෝ සහෝදරයෝ ස්වාම පුරුෂයෝ දරුවෝ දාලා ගිහිල්ලා තියෙන අනන්ත සංඛ්‍යාවක් දාලා තමයි නෝන තනි කළ තියෙන්නේ. නෝන යන වෙලාවට කවුද කියන්නේ බෑ. සිද්ධාර්ථ කුමාරය කව කරේ තියෙන්නේ නෑනේ. උපන් දවසේනේ ගියේ. නෝන කියන දැන් මාස ගානක් අවුරුදු ගානක් වෙනවා කියලා නෝන කියන්නේ. ඒ නිසා ඔය එකක් කලින් සැලසුම් කරන දේවල් නෙමෙයි. ඒවා වෙන්නේ ඇරලා ඒවා ගැන මිනී කරන්න යන්න එපා. ඒතකොට තමයි ගැටු කුල යනවා. ඒවා මහත්යත්යයි මමත්යයි කියලා ඒවා. මාත් යන්න පුළුවන් නෝන යන්න පුළුවන් දෙන්නා උන යන්න පුළුවන් දෙන්නා යන වෙන්නත් පුළුවන්. ඒ දෙන්නා නැතුව දරුව නැති වෙන්නත් පුළුවන්. ඒ තව විනාඩියකින් දෙන්නේ මැරලාද කියලා නෝන දන්නේ නැහැ නේ. මේලාද මැරලාද කියලා දන්නේ නැහැ නේ. එහෙම ලෝකෙ තියෙන්නේ. ඒ නිසා ඒකට බය වෙනවා. දැන් පොඩි කැමරලා කියලා මේ හඳුරු කියලා. ඒක නිසා ඒව නෝන කොහෙ වෙනවද කියලා අපි දන්නේ නැව එකක්වත්. ඒ නිසා අපි හිතන දේවල් නෙමෙයි ලෝකෙ කියන්නේ. ලෝකෙ කියන්නේ ඊට වඩා හත්පසින් වෙනස් එකක්. ඒක තමයි කවුරුත් නොකියව අධ්‍යයනය ලැබලා තිනවා. ලොකු අත්දැකීම් ටිකක් තියෙනවා ප්‍රයෝජනවත් වෙන ලෝකයට තමයි. ඒ නිසා දැන්ට නැවතරක් භාවනා කළා අයි පාරක් සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න කියලා තමයි කියන්න දෙන්නේ. ඊට අමතරව මේ ඔය කියපු එකක්වත් පිළිබඳව ඕනවට වඩා ගණන් ගන්න එන්න එපා. එකක්වත් මේ විදිහ එක දෙ දෙපාර දෙක දැකලා දිනවා තාම. ඒකෙන් සද්දාරෝම මොනවාරි එකම එක දෙපාර දැකලා දිනවා. එකම එක දෙපාර දකින්න නම් වෙන්නේ නැහැ. ආයි දකින්න නම් මේ අලුත් එකක්. ඊළාට ආයි බය වෙනවා. ආයි තින් ආයි නැකිල යනවා. ඒ වගේ තමයි. එහෙම යනකොට එක වෙලාවකදී නතර නැකිල නැකිල නොවන වෙලාවක් ඒවි. අන්න එතකොට පය දෙකක් තුනක් ඉඳලා එතකොට වැඩි ඉවර වෙයි. එතකන් කරගෙන යන්න කියලා තමයි දැන් කියන්නේ. පැහැදිලි? එහෙමයි. හොඳයි නං. ඔන්න එතන තමයි පින්නදුනි අති භයානක තැන. එතන තමයි අති භයානක දැන. හැබැයි ඔන්න ඔය කමටහනත් එක්කම මේ පිනදුර නැවත වරක් තවත් තොරතුරක් ලැබුණා. ඊයේ සැන්දෑ භාගයේ මෙතෙන්ට පැමිණියා වූ තව මහත්මයෙක් දුන්නා වූ තමන්ගේ කමටහන. ඒකත් පැය දෙකකට ආසන කාලයක් ගියා පිනදුනි. අන්න එතෙන්දී අන්න ඒ තොරතුරත් අරගෙන බලන්න. ඒ තොරතුරත් අරගෙන බලන්න. ඒ තොරතුරේ තියෙනවා ඔන්න ඔය தত্ত্বය සනාත කරන්නා වූ සම්පූර්ණ විස්තර කතනය පිණිස.
මෙන්න මෙතෙන්ට තමයි මට යන්න ඕන, මෙන්න මේක තමයි මගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක, මේක තමයි මගේ අවසාන ඉලක්කය කියලා මෙන්න මේ භාවනා යෝගීන්ගෙන් 99.9999 10ක් විතර යන වෙයි 9 ඉලක්කම්. අන්න උතනයි පින්නදුනි මේ වන විට ඉන්නේ මේ භාවනාව හරහා. මේ කාගේවත් පෞද්ගල වරදක් අඩුපාඩුවක් නෙමෙයි පින්නදුනි, මේක තමයි මේ විශ්ව ධර්මතාවය. මේක තමයි අවිද්‍යාවේ බලය. මේක තමයි මේ අනිත්‍ය අවබෝධ කරගන්න තියෙන බය. අනිත්‍ය අත්දකින්න තියෙන බය. මොකද මේ අනිත්‍ය දකින්නේ නැහැ මේ අයට මෙන්න මේ වගේ අවස්ථාවල. මෙන්න මේ වගේ අවස්ථාවල අනිත්‍ය දකින්නේ නැහැ. ඒ වෙනුවට භාවනා යෝගියාට පෙන්눔 කරනවා මොකද්ද? ඊට වඩා සුන්දර වෙනත් නිත්‍යක් පිළිබඳව. ඊට වඩා සුන්දර වෙනත් නිත්‍යක් පෙන්눔 කරනවා. අන්න එතන තමයි තේරුම් ගන්න බැරි තැන. එතන තමයි තේරුම් ගන්න බැරි තැන. මොකද පිනොදුනි භාවනා යෝගියා දැනගත්තත් නොදැනගත්තත් මෙයා දන්නවා දිගින් දිගටම මේක ප්‍රකාශ වෙලා තියෙනවා, දේශනා වෙලා තියෙනවා. භාවනා යෝගියා භාවනාව ආරම්භ කරපු පළවෙනි චිත්තක්ෂණයේම තමන් යන්නේ මේ ධ්‍යාන ස්වરૂපේ. විතක්ක ਵਿਚාරවලට යනවා. විතක්ක ਵਿਚාරවල ගිහිල්ලා ධ්‍යාන ස්වરૂපය තුල ඉන්නවා. ධ්‍යාන ස්වરૂපය තුල ඉඳගෙන අන්න එතන තිබෙන්නා මේ ප්‍රීතිය සුඛය තමන් නොදැන අත්විඳිනවා. නොදැන අත්විඳිනකොට ප්‍රීති සුඛ නොදන්න තත්වයට ගිහිල්ලා එතන තමන්ගේ මුළු ජීවිතේම ගත කරනවා. එතන තමන්ගේ මුළු ජීවිතේම ගත කරනවා. දවසේ වැඩි වාර ගණක් වැඩි වෙලාවක් මේ අය එතකොට ඉන්නේ අන්න එතනයි. මේ භාවනා යෝගීන් සියලු දෙනාගේ කමඨාන් වලින් ඒ අය නැවත නැවත බිනදුනි ඒකයි සනාථ කරන්නේ. ඒකයි සනාථ කරන්නේ ඊව එකක්වත් හැබැයි තමන් දන්නේ නැහැ මාව සංසාරට බන්ධන බැමි කියලා පින. ඊවයේ සියල්ල ගන්නේ මාව සංසාරෙන් එතෙර කරන මේ මාර්ගය කියලා. භාවනා වෙලාවෙන් තොර නිකන් සාමාන්‍යයෙන් ගත ගන්න අවස්ථාවේදී ඔය වගේ වචන අරගෙන ඒ වචනේ රූපයක් විදිහට තියෙන්නේ නැත්නම් සැබෑවද්ද තියෙන්නේ මට තියෙන ඉඩම් මොනවද, එහෙම නැත්නම් වාහනේට වටිනාකමක් මන් දීලා තියෙනවද, අන්නේ ඒ වගේ දේවල් නිතර මෙනේ කරනවා. නෝන මට මේ ළඟදී වුණා මේ පාරේ වාහනේ නතර කරලා තියෙනකොට වින්ස්ක්‍රීන් එක මම්මයි නතර කරලා ගියේ. මම අරගෙන ටිකක් දුරට යනකොට වින්ස්ක්‍රීන් එක කැඩිලා තිබුණා. ඉතින් ඒක දැකලා මම ඊට පස්සේ කාර්යාලය ළඟට ගිහින් රක්ෂණ සමාගමට කතා කරා. හැබැයි මම පස්සේ වාඩි වෙලා කල්පනා කරා ඔయిత කලින් මට මගේ වාහනේට යමක් වුණා නම් මං හැසිරුණේ කොහොමද, මේක කොහෙද වැදුනේ, මොකද වුනේ, දැන් මට මේක ගෙවයිද, මං දැන් මේකට බොරුවක් කරන්න ඕනේ, මං දැන් වාහනේ අරන් ආවනේ කියන කේ මං ඒ වෙලාවේදී මම හිතලා නෙමෙයි මම ඒ රක්ෂණ සමාගමට කතා කරලා මම කිව්වා වාහනේ වැදිලා තියෙන බව දැක්කේ මං එතනින් වාහනේ අරගෙන එනකොටයි. හැබැයි දැන් කිලෝමීටර් භාගයක විතර එහැයින් ටික දුරකින් තමයි වාහනේ නතර කරලා තියෙන්නේ. ඔයාලට මේ රක්ෂණයේ ගෙවීම ගැටලුවක් නම් ඒකට මට උපදෙස් දෙන්න කියන කතාව කිව්වා. ඒ කීමත් එක්ක මම පස්සේ මානසිකාර වුණා. මට හරි හෝ වැරදි වෙනදට වඩා මේ මම ඒ පිළිබඳ ගැටුන්නේ නැහැ. ඒකේ වියදම සම්බන්ධේවත් ඒක බොරුවක් කරන්න ඕනේ, බොරුවක් කරලා රක්ෂණ සමාගමේ මුදල ගන්නවා කියන ඒ සිතුවිල්ල මට ආවේ නැහැ. හැබැයි මම ඇත්ත කිව්වම මට හානියක් වුණෙත් නැහැ. ඒ වගේම මේක මම බලාපොරොත්තු වුණෙත් නැහැ, හානි වෙයිද නැද්ද කියන අපේක්ෂාවක් තිබුණෙත් නැහැ. අන්න ඒ වගේ දේවල් වලින් මට තේරෙනවා නිකන් අර ඔය වචනවල සහ වටිනාකම් පිළිබඳව වෙනද තරන්නේ නැහැ කියන ආසන්නතම උදාහරණයක් නෝන මං ඒ කිව්වේ. අන්න ඒ මහත්මයා සරල උදාහරණ කීපයක් දුන්නා. ඒ මහත්මයා පෞද්ගල ජීවිතයෙන් පිටුදුනි. ඒ දුන්නා උදාහරණ එකින් එක අරන් බැලුවදී එක උදාහරණයක් සරල එකක් පිටුදු. එක සරල උදාහරණයක් ඊයේ සන්ධ්‍යා භාගයේ මහත්මයා කියපු. අන්න මොකද්ද මේ මහත්මයා කියන්නේ? මේ පෞගිය දවසක මම ගියා මගේ මොකක් හරි වැඩකට. ඒ මමමයි වාහනේ අරගෙන ගියේ. වාහනේ නතර කළා දිහිල්ලා
ඇවිල්ලා කාර් එකල්ලා මම වාහනේ නැගගෙන නැගලා එයා මග්ග යනකොට මම දැනගත්තා වාහනේ වින්ස්ක්‍රීන් එක කැල්ල. වාහනේ වින්ස්ක්‍රීන් එක කැල්ලා මම එතකොට මොකද කරේ? මම එතනම මේ ඉන්ෂුරන්ස් එකේ මහතුරුන්ට කතා කරා. කතා කළා මං ඇත්ත කිව්වා. ඇත්ත කිව්වා මොකද්ද? මම දැන් ඉන්නේ මෙන්න මෙතනයි. මෙන්න මේ වගේ මේක වෙලා තියෙන බව මම දැනගත්තේ දැනුයි. දැන් මම කියනවා මෙන්න මේ කතාව. මේකෙන් දැන් ඔය මහත්තුරුන්ට මගේ මේ වන්දිය එහෙම නැත්නම් මේ අලාභය ගෙවන්න ගැටලුවක් වෙයිද? මම මොකද්ද කරන්න ඕන? මට පුළුවන් වෙයිද මෙන්න මේකයි කරේ කියලා? මොකද මේ මහත්තයා ප්‍රකාශ කරන්නේ මොකද්ද? දැන් මෙයාට තියෙන මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ? මහත්තයා මට බොරුවක් කියන්න ඕනුනේ නැහැ. මට වෙනත් වංචාවක් කරන්න සිද්ධ වුණේ නැහැ. එහෙම හිතුනේ නැහැ. මම හැබැයි ඒ වෙලාවේ එහෙම කරනවා කියලා එහෙම තේරුමක් මට ආවෙත් නැහැ. වෙන දැනම් මං කරන්නේ හැබැයි ඒකට වංචාවක් කරනවා. ඒකට බොරුවක් කරනවා. ඒකට වෙන ආකාරයේ දෙයක් කරනවා. හැබැයි මෙදා මට එහෙම හිතුනේත් නැහැ. මේක මට ලැබෙයිද නොලැබෙයිද, නොලැබුණොත් මට පාඩුවක් වෙයිද, එහෙම හිතුනේත් නැහැ. අන්න ඒ සියල්ලේ ආකාරයෙන් ප්‍රකාශ කළා කියනවා. දැන් අන්න ඒ විදියට තමයි ස්වාමීන් වහන්සේ මම වෙනස් වෙලා තියෙන්නේ. මම වෙනස් වෙලා තියෙන්නේ. ඒකෝඩ මේ ආඳුරු ඇහුවම මහත්යෝ මාළු මරණ මිනිස්සයා කරපු මාළු මරණ මිනිස්සයාගේ ඇති වුණා වූ ඒ චේතනාවකුයි ඕකයි අතර වෙනස මොකද්ද කියලා. දැන් මොකද්ද මේ මහත්යට වෙන්නේ? මේ ඉස්සරහ දැක්ක මේ ස්වාමීන් වහන්සේ මොකද්ද දැන් මේ මහත්යගේ මූණ පෙන්න තත්ත්වය? දැන් මේ අය බලන්න මැවිලා පෙන්නේ මොකද්ද කියලා මෙන්න මේක අහනකොට මේ අයට දැන් මේ හැමදෙරෙන් දැන් සංසන්දනය කරනවා මාළු විකුණන මනුස්සයා නැත්නම් මාළු අල්ලන මනුස්සයා. ඒ මනුස්සයාගේ ගෙදර ගැන හරි එහෙම නැත්නම් වෙන දෙයක් ගැන හරි මාළු මරනවා මම මාළු අල්ලනවා මාළුව ගොඩනගනවා කියලා කල්පනා කරගෙන ඉන්නේ නැහැ පින්නදුනි. එයත් කරන්නේ ඔය වගේ එකක් නේ. දරුවෝ ගැන, ඉස්කෝලේ යවන ගැන, ඉස්කෝලේ තියෙන වැඩ ගැන, හෙට දෙන්න තියෙන දාන ගැන, මාළු මරලා දාන දෙන එක කරන්නේ. ඉතින් ඒ ගැන කල්පනා කරපු එකයි මේකයි අතර වෙනස ඇහුවම මොකද්ද ওই දෙකේ වෙනස කියලා. දැන් මේ වෙලාවේදී මේ බණ ඇහෙන පිනදුණ්ඩ මොකක්ද මැවිලා පෙනෙන රූපේ කියලා බලන්න පිනදු. මොකක්ද මැවිලා කියන රූපේ? හිතා ගන්න පුළුවන්. ඔන්න ඕකයි පිනදු මේ සමතේ කිය. ඔන්න සමතේ ප්‍රතිඵල. මේක තමයි ධ්‍යාන ප්‍රතිඵල. මේක තමයි පිනදු ධ්‍යාන සුඛය. මේක තමයි ආදාරයක හැමදෙරුවා ගහන්නේ ආර්ය ධ්‍යාන කිය. ආර්ය ධ්‍යාන කියලා මේක මොනවද? අභිධර්ම නැති වෙනවලු සංසහාතරි මෙයා වෙනකොට ඔන්න මොකද්ද කතන්දරය කියාගන්නේ? අභිධර්මයක්. දැන් ඔන්න බල්ලා මලෙන් එල්ලේට පැනලා ඊට පෙර අභිධර්මය ගැන කිව්වේ නේද? දැන් අභිධර්මය ගැන කියනවා. අභිධර්ම පဋාණයේ මොකක්ද ඒක නැති වෙනවලු සාසනේ පිරිහෙනකොට. එතකන් පဋාණයේ තියෙනකන් නිවන් දකින්නයි කියලා කියන්නේ. ඔන්න ඌක පින්නදුනි මේ ඇතුළ තියෙන ওই தත්වෙ නෙමෙයි කියලා දැන් බලන්න පින්නදුනි. එකින් එක පින්නදා තම තමන්ගේ පැත්තට කණ්ණාඩිය හරවගෙන තම තමන්ගේ පැත්තට කණ්ණාඩිය හරවගෙන පිනු. මොකද මේ ගමනේ සංසාරේ කෙලවරක් දකින්න නම් පිනුදුනි මේකේ නතර වෙන්න තැනක් නැහැ. මේකේ නතර වෙන්න තැනක් නැත්නම් තමන්ට තේරුම් ගන්න ඕන මේ නතර නොවීම කරන්න බෑ. අවුරුදු වලින් ගණන් හදලා, මාස වලින් ගණන් හදලා, දවස් වලින් ගණන් හදලා, පැය වලින් ගණන් හදලා, විනාඩි වලින් ගණන් හදලා, තප්පර වලින් ගණන් හදලා බෑ. මේකේ නම් මෙන්න නතර නොවී යන ගමනක් නම් පිනෝදිනි නතර නොවෙන්න පුළුවන්. නතර නොවෙන්න පුංචිම තැනට මේක කැඩෙන්න ඕන. මෙන්න දැන් බණ ආවේ උන් දැන් නැවෙවිලා ගොඩ බිමට ගොඩ ගහලා තියෙනවා. මෙතෙක් කල ඔන්න පාරුව ගියා හුලං හවාම හැබැයි එකම පැත්තටයි හුලං ගැමියාද, එකම ගොඩ බිමකට ආවේ, එකම දූපතකට ආවේ. දැන් මොකද්ද මේ කියන්නේ? මේ භාවනාව නැවත නැවත ආධුනික වෙන්න, ආධුනික වෙන්න. ආධුනික වෙනවා කියන්නේ මොකද්ද? චිත්තක්ෂණය පුළුවන් තරම්
කෙටි කරන්න, කෙටි කරන්න, මොහොත කෙටි කරන්න. දෙකක් එකතු වෙච්ච දැන මොහොතක් නැහැ. දෙකක් එකතු වෙච්ච දැන චිත්තක්ෂණයක් නැහැ. දෙකක් එකතු වෙච්ච දැන වෙනස් වීමක් නැහැ. දෙකක් තියෙන දැන වෙනස් වීම නැත්තම් 10ක් 15ක් තියෙන දැන කොහෙද වෙනස් වීම තියෙන්නේ? තප්පරයක් නම් කොහෙද වෙනස් වීමක් තියෙන්නේ? එහෙනම් තප්පරයක් නම් වෙනස් වෙලා තියෙන විදියක් නැහැ. එහෙනම් තප්පර කටුව තමයි එතන වෙනස් වෙන්නේ. එහෙනම් තියෙන්න ඕනේ නබිනෝදි මේ තියෙන දෙයක් හොයාගෙන යනවා නෙමෙයි නිවන කියලා කියන්නේ. තියෙන දේ වෙනස් වෙන ආකාරය බලන එක නෙමෙයි නිවන කියලා කියන්නේ. ඒ මහත්මයාගේ බිනෝදිනි තිබෙනවා පුදුමාකාර අත්දැකීම් ටිකක්. මේ ආර්ය පරිශ්‍රණි කෙරෙනවා ඇත්තට. ඒ මහත්මයාම කියනවා මම අවුරුදු 53 මේවා හෙව්වා. එම ඊයේත් මේ මාත්‍ය ප්‍රකාශ කරා මොකද අර ස්කයිප් ඉන්න නෝන අහනකොට මේ මාත්‍ය භාවනාව කොහොමද ආරම්භුනේ කියන තොරතුරුදී මගේ ගැන තමයි තියෙන්නේ ඔය YouTube එකේ අවුරුදු 53ක් බණෙහුව කෙනෙක් කියලා. මේ මාත්‍ය එහෙම කිව්වා. හැබැයි ඒ බණෙත් අහුවෙලා පිනොදුනි දැන් මේක උදේ ඉඳන් කෙරෙනවා කියනවා. හැබැයි කෙරිලා කෙරෙන්නේ මොන අරමුණෙන්ද? නිවන අරමුණෙන්ද? නෑ පිනොදුනි මෙන්න මේ තියෙන සියලු සැප සම්පත් සියලු දීපල සියලු ඥාතීන් සියලු දරුවෝ සහ අනිකුත් අය කාම මිච්ඡාචාරය ඇතුළු අනිකුත් සියලු දේවලුත් ඒවත් එකයි පින්නතුනි කෙරෙන්නේ. ඒවත් තියාගෙනයි කෙරෙන්නේ. ඕකටින් කාම මිච්ඡාචාරයකුත් ඒ මාත්‍යද විතයි මේ හැමදෙරංගන මරන්න ඕන තුවක්කුවක් නෙමෙයි වෙන මොන හරි අරන් ගිල. ඔය තුවක්කුවෙන් මැරුවොත් එකපාරේ මරන්න වෙඩි දියලා එක්කෝ තුවක්කුවක් අරන් ගිල ගහලා මරන්න ඕන වෙඩි තියලා මරන්න අරගයි. එකපාරින් මැරෙන් දෙන්න නරකයි මේ මහඳුරු. වෙයි කාම මිච්ඡාචාරයේ කියන විනෝදිනී බොරුව කියන එක මේ හොරකම කියන එක ප්‍රාණඝාතය කියන එක මේ අය හිතාගෙන ඉන්නවට වඩා පිනෝදිනී මේවා ගැඹුරු අර්ථ තියෙනවා. එහෙනම් ඒ තැන් වලට බැස ගන්න නම් ඒවා අඩු වෙන නතර වෙන එක තමයි පිනෝදිනී රහතුන් වහන්සේගේ අතින් විතරයි ඔය පහ නොවෙන්නේ. ඒකට බන මේ අයට ඇහිලා තියෙනවා. එහෙනම් අන්න රහත් වෙනකම් පින්නදුනි ඔය පහ තියෙනවා. එහෙනම් මෙන්න මේ ඔන්න ඔය පහ ආරක්ෂා කරගන්න තමයි ඔය පහෙන් නිදහස් වෙලා ඔය පහට සම්බන්ධ දැනක උත්පත්ති නොලබන්නයි පින්නදුනි මේ සියලු දෙනා මේ වන විට භාවනා කරන්නේ මේ සතරාදිපට්ඨානේ වැඩ. සතරාදිපට්ඨානේ වැඩන එක්කෙනාට පින්නදුනි එයා අපේක්ෂා කරත් නොකරත් පින්නදුනි එයාට ලැබෙන්නා වූ ඔන්න ඔය ප්‍රථම එවනම් පළවෙනි ඒකෙදි වෙන්නා වූ සහනය තමයි මෙන්න මේ තමන්ට දිව්‍ය ලෝකයක් ලැබෙන බවට සහතිකයක් ලැබෙන. තමන්ට බ්‍රහ්ම ලෝකයක් ලැබෙන බවට සහතිකයක් ලැබෙනවා. ඒක තමයි පින්නදුන් මේ අදුක්කම සුඛේවත් මෝහය කියලා කියන්නේ. උනෝය මෝහය තුලයි මේ බණහලා මේ විට මේ භාවනා කරන සියලු දෙනාම රැඳිලා ඉන්නේ වැඩි වෙලාවක් පින්නතුනි. ඒකට කාමාවචර වලින් මේ අය නිදහස් වෙනවා. හැබැයි මේ අය ආර්ය මාර්ගේනොත් අයින් වෙලා ඉන්නේ. ඒ අය ඉන්නේ ආර්ය මාර්ගේ නෙමෙයි පින්නතුනි. ආර්ය මාර්ගේ කියන්නේ අන්නාර ගඟ ළඟට ගියේ කා පින්නතුනි මේ ගඟ දැක්කන් පස්සේ බය වුණේ නැද්ද? ගඟ දැක්ක නිසා බය වුණේ නැද්ද? ගොඩ බිමයි ගඟයි දෙක දෙකක් විදියට දැක්කනම් පින්නදුනි අන්න එයා තමයි සමතේ. ගොඩ බිමයි ගඟයි දෙක දෙකක් විදියට දැක්ක මොහොත සමතය. ඒ කියන්නේ එයා මේ ලෝකේ තියෙන දේවල් හොයාගෙන යන්නේ ඒව දකින දකිනකොට ඒක එයා බාර ගන්නවා. අන්න ඒකට හොඳම උදාහරණය පින්නදුනි ඊයේ ඒ මහත්යගේ මේ කමටහන්ට දෙන්න හේතු පැනගෙන ආවේ සෑහෙන දුරකින්දලා ඔය මාත් යන්නේ ඔය කියන විදියටත් ඊයේ අවිල්ල තියෙනවා මේ මොකක්hari වෙන වලට යන ගමන් කියලා දෝ ගිය ගමන් දෝ කියලා කිව්වේ ආවේ පින්නදුනි ඒ ඊයේ උදෑසන භාවනාවේදී හමුණා වූ දැක්කා වූ මෙන්න මේ අත්දැකීම කොහොමද මේ සමතය තුල මේ මහත්යව හිර කරේ කියලා ඒ මහත්ය එතන දැක්කේ මොකද්ද මේක තමයි යා අපේක්ෂා කරන අවසාන සංසිඳිමත අවසාන නිවන කියලා ඒ මහත්යගේ කෙලෙස් වලට දැනට බාර අරගෙන තිබෙන්නා වූ මේ නිස්සරණේ මහත්ය දැක්ක ආකාරය ප්‍රකාශ කරන කමටහනක් තමයි පින්නතුනි දුන්නේ.
කෙලෙස් තවන වැර ඇතුව සිහියෙන් නුවණින් යුතුව ආධුනික මනසකින් මම දැන් මෙතන කියලා සිහි කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වීතරාගී වීත දෝෂී වීත මොහි ශ්‍රී සද්ධර්මය සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ආර්ය සංඝ රත්නය සුපටිපන්නයි උදෙවුටිපන්නයි ඥායපටිපන්නයි සාමිච්චපටිපන්නයි මම මගේ සීලය මම රාග දේශ මෝහ සහිතයි කියලා දෙවරක් මෙනෙහි කරලා ඊට පස්සේ ප්‍රකටවන ප්‍රකටවන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරනවා ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා මම දැන් මෙතන වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා ශබ්දය ශබ්දය කියලා මෙනෙහි කරනවා මම දැන් මෙතන සිතවිල්ල සිතවිල්ලක් කියලා මෙනෙහි කරනවා ප්‍රස්වාසය ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා මම දැන් මෙතන ඒ විදිහට ටික වෙලාවක් මම කරගෙන යනකොට මට සිතවිල්ලක් එන්න ආවා මම දැන් තුන්වෙනි ඕනසුමනසිකාරයේට යා යුතුයි කියලා ඊට පස්සේ ඒ එනකොට මම පුටුවේ වාඩි වෙලා හිටියේ මම දෙවැනි යෝනිසුමනසිකාරයේ මම දැන් මෙතන කියලා කීවට පස්සේ වචන මුකුත් ආවේ නැහැ මෙය සැනසෙල්ලක් කියලා වචනයක් මට පෙනුණා ඒක සැනසෙල්ලක් කියලා මං කියනකොටම ඒ සැනසෙල්ල කියන වචනය කැටි වෙලා එකතු වෙලා ඈතට ඈතට යනවා වගේ දැක්කා අවසානයේ තිතක් වෙන කල්ම ඈතට ගියා වගේ දැක්කා ඒ මොහොතකින් මට සිතුවිල්ලක් ආවා තව ඒ සිතුවිල්ලෙන් පස්සේ මම භාවනාවෙන් අයින් වෙන්න ඕන කියලා සිතුවිල්ලක් ආවා ඒක සිතුවිල්ලක් කියලා මෙනෙහි කරලා අයින් වුණා ස්වාමීන් වහන්සේ ඒකේ කාලය වැඩි වෙලාවක් නැති බව වෙලාව බලපුවම මට තේරුණා දෙවෙනි යෝනිසෝමනසිකාරය සහ තුන්වෙනි යෝනිසෝමනසිකාරයේ සම්පූර්ණ කාලය විනාඩි 4ක් වගේ කාලයක් තමයි දෙකටම ගිහින් තිබුණේ අවසරයි ස්වාමීන් වහන්ස දැන් දෙවෙනි යෝනිසෝමනසිකාරය එම තුන්වෙනි යෝනිසෝමනසිකාරය බවට පරිවර්තන වුණා කියන ප්‍රකාශනයක් කරන්නේ එහෙමයි ස්වාමීන් වහන්ස මට තුන්වෙනි යෝනිසෝමනසිකාරයට යන්න කියලා මනසිකාරය එනකොටම මට දෙවෙනි යෝනිසෝමනසිකාරයේ වචන ප්‍රකට වෙන්නේ නැතුව ගියා එතකොට මම දැක්කේ සැනසෙල්ලක් කියන වචනේ ඒක ඒ මං ඉස්සල්ලා ප්‍රකාශ කරපු විදිහට එකතු වෙලා කැටි වෙලා ඈතට යනවා ඈතට ඈතට යනවා කියන රෝල්ට වෙනවා දැක්කා ඒක එතනින් එහාට මම බැලුවේ නැහැ ඊට පස්සේ නැවත සිතුවිල්ලක් ප්‍රකට වුණා අපේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒක සිතුවිල්ලක් කියලා මෙනේ වුණා සැනසෙල්ලක් කියන වචනය වචනයක් කියලා මට මෙනෙහි වුණේ නැහැ දැන් මොකක්ද ඒක මට අවබෝධුනේ මට අවබෝධුනේ ස්වාමීන් වහන්සේ දැනීමක් ආවා පළවෙනි යෝනිසෝමනසිකාරය මම සමාවෙන්න දෙවෙනි යෝනිසෝමනසිකාරයත් තුන්වෙනි යෝනිසෝමනසිකාරයත් අතර පැහැදිලි වෙනසකට මම නිරතුරුවම පුටුවේ වාඩි වෙලා හෝ හිටගෙන දෙවෙනි යෝනිසෝමනසිකාරය කරලා ඇඳට යනවා භාවනාවට තුන්වෙනි යෝනිසෝමනසිකාරයට ඒ මේ අවස්ථාවේදී ඒ සඳහා මට ප්‍රකට වීම එනකොටම තුන්වෙනි යෝනිසෝමනසිකාරයට අදාළ මෙනෙහි වීමක් වුණා කියන එක මට අවබෝධ වුණා. තුන්වෙනි යෝනිසෝමනසිකාරයට දැන් දෙවෙනි යෝනිසෝමනසිකාරයට අදාළ කරුණු පහට අමතරව
මං තුන්වෙනි උණුසුමාසිකාට යා යුතුයි කියලා ප්‍රකට වෙනකොටම ඊට ඒත් එක්කම ඊළඟ චිත්තක්ෂණය කියලා මට එහෙමත් හිතන්න පුළුවන්. මට ආවේ සැනසිල්ලක් කියන වචනේ ආවා. ඉතින් ඒක බොහෝ වෙලාවක් තිබුණේ එකම චිත්තක්ෂණයක් කියලා වගේ තමයි මට හැඟෙන්නේ. ඒ දැන් මේ තේරෙන්නේ මේක මම දැකපු කාලයත් එක භාවනාවෙන් පසුව. ඒ විදිහට තමයි උනේ ස්වාමීන් වහන්සේ. හැබැයි එතන පළවෙනි උණුසුම දෙවෙනි උණුසුමස්කාරයෙන් අයින් වෙන්න ඕන කියන සිතුවිල්ල මට ආවා. එවිදින් තමයි ඇඳට යන්න අවස්ථාවට පෙර තමයි අර වචනේ ආවේ ස්වාමීන් වහන්සේ. ඔතන මාතර මොකද අවබෝධ වුනේ ඒකට? මට අවබෝධ වුනේ පළවෙනි උණුසුමස්කාරයෙන් දෙවෙනි උණුසුමස්කාරයෙන් පස්සේ තුන්වෙනි උණුසුමස්කාරයට යන්න පෙර මට මෙනෙහි වීමක් ආවා කියන එක තමයි මට අවබෝධයකට ආවේ. මොකද මෙන්නේ? ඒක අවතරය තෝරන මොකද මෙනේ උනේ? මෙනේ උනේ සැනසිල්ලක් කියන වචනයක්. මේකට බාහිර වචනයක් තමයි මට මෙනෙහි උනේ. ඔව් එතකොට ඒකේ මොකක්ද මට අවබෝධුනේ කියලා අහන්නේ. භාවනා දෙවෙනි යෝනිසෝමනසිකාරයට අදාළ නොවන වචනයක් ආවා. ඒක භාවනාවට අදාළ නැහෙනි කියන අවබෝධයක් තමයි මට ආවේ. ඔය භාවනාවට අදාළ නැත්නම් එතකොට භාත්‍යා තුන්වෙනි යෝනිසෝමනසිකාරයට යන්න හොව ආවෝ දෙවෙනි යෝනිසෝමනසිකාරය කරන්න එපා උපදේශවලට අනුව. එහෙමයි. ඒකට එහෙම සිද්ධ වෙලා නැහැ නෝ කියන විදිහට. ස්වාමීන් වහන්සේ මම ඒ වෙනකොට විනාඩි 4ක් විතර දෙවෙනි උණුසුමස්කාරය කාලය බැලුවේ නැතුවට සැහැණ වෙලාවක් කරලා තිබුණු නිසා මගේ එතන සිතුවිල්ලක් පහළ වුණා මම දැන් භාවනාවට අනුගත විය යුතුයි කියලා. ඒ අනුගත වීම සඳහා කය ක්‍රියාත්මක වීමට පෙර මනසිකාරයක් ආපු එක තමයි ස්වාමීන් වහන්සේ මට සිද්ධ වුණේ. ඔය කරුණක කය ක්‍රියාත්මක පෙර මනසිකාරයක් ආපු එකෙන් මහත්තයෙක් කොයම කවබෝධ වෙන්න ඕන. එව නැත්තම් මහත්තයෙකුට දිල දින උපදෙස් පිළිපදින්න එපායි. ගුරු මහත්තයා දැන් දෙවෙනි යෝනිසෝමනසිකාරය කරේ තුන්වෙනි යෝනිසෝමනසිකාරය කිරීමේ අරමුණෙන්නේ. එහෙමයි. තුන්වෙනි යෝනිසෝමනසිකාරය කිරීමේ අරමුණ ඇතුව ගියාට මහත්තයා අරමුණට ගියේ නැහැ නේද? අරමුණට ගියේ නැති එක හරහා මොකද්ද තමන්ට අවබෝධුනේ කියලා යහන්නේ අතර. සයන්නස මට අවබෝධ වුණේ තුන්වෙනි යෝනිසමනසිකාරයේට අදාළ කොටසක් නේ මේ මෙනෙහිවීම හරහා සැනසෙල්ලක් කියන වචනය ප්‍රකට වීම හරහා උනේ කියන එක අවබෝධ වුණා. සැනසෙල්ලක් කියේ කොහොමද දැනගත්තේ? සැනසෙල්ලක් කියන වචනේ පෙවුණ ස්වාමීන් වහන්සේ. සැනසෙල්ලක් කියන වචනේ මොකද්ද අවබෝධ කරගත්තේ? මට හිතට සැනසෙල්ලක් කියන එක තමයි පස්සේ භාවනාවෙන් පස්සේ මම දැනගන්න ලැබුණා. එහෙමයි තමයි. සැනසෙල්ලක් කියලා ඒ වෙලාවේ තමන්ට ලැබුණේ මොකද්ද? ඒ වෙලාවේ තමන් දැනගත්තේ මොකද සැනසෙල්ලක් කියලා? වචන විතරයි මට දැනගන්න පුළුවන්. වචෙන් දැනගත්තා. එහෙමයි. වචනෙන් කොහොමද හිතට සැනසෙල්ලක් ආවයි කියලා කියන්නේ? මොකද්ද හිතට ආපු සැනසෙල්ල? සහල්ල භාවයක් වගේ තමයි ස්වාමීන් වහන්සේ මට භාවනාවෙන් මම නැගිටින්න කියලා. වචනේ දැන් ඊට පෙර වචනාවක් නැද්ද ඔය භාවනා වෙලාවේදී? දෙවෙනි උණුසුමස්කාරය විනාඩි 4ක් කරයි කියනවනේ. එහෙමයි. වෙන වචන මුකුත් ආවේ නැද්ද? ස්වාමීන් වහන්සේ දැන් වෙනදා භාවනාව කරනකොට මට මැදදී කොහොමත් සැරයක් දෙකක් ආපස්සට ගිහින් බුදුගුණ මෙනෙහි කරලා එනවා. මේ භාවනාව අවස්ථාවේදී මට මගේ ප්‍රකට වීමක් උනේ නැහැ. මං අයෝනිසෝමනසිකාරයට ගියා කියලා. ගියා නම් මං දෙතුන් වර ගිහින් සමහර තුන්වෙනි යෝනිසෝමනසිකාරය කරන්න බැරි තරමට අයෝනිසෝමනසිකාරයට ගිය අවස්ථාවලදී මම එහෙමනම් නැහැ තුන්වෙනි යෝනිසෝමනසිකාරය කරනවා කියලා කරපු දවසුත් තියෙනවා. මේ අවස්ථාවේදී මට එහෙම යන්න අවශ්‍ය උනේ නැහැ. කෙටි කාලෙ අවශ්‍ය උනේ නැති එක තමයි දැන් අහන්නේ. මොකද්ද මහත්තයාට ඒ අර අවබෝධුනේ? එහෙම නැත්නම් මහත්තයා කියන සැනසිල්ලක් කියලා වචනයක් ආවා. ඒකේ හිතට සැනසිල්ල ලැබුණා කියලා. එහෙනම් ওই මහත්තයා ඔය දැන් කියන අනිකුත් ප්‍රකාශන විනාඩි 4 තුල මහත්තයා නිදාගෙන හිටියේ නෑනේ. නෑ අපි හැමෝම. අවදිින් හිටියේ. එහෙමයි. ඉතින් ඒ 4 තුලත් 4 තව ඕනතර වචන එන්නේ නැදිනේ. එහෙමයි. ඊ වචන වල සැනසිල්ලක් තිබුණේ නෑ කියන්නේ මේ වචනේ සැනසිල්ලක් තිබුණා කියලා කියන්නේ මම. දෙවෙනි යෝනසෝමස්කාරය වෙනදට වඩා සැහැල්ලුවෙන්
සරලව අයෝනිසෝමනසිකාරයට නොගෙහින් ගියා කියන එක මට දැනුණා ස්වාමී. ඒක කොහොමද දැනගත්තේ? ඒක දැනගත්තේ භාවනාවෙන් තුන්වෙනි යෝනිසෝමනසිකාරයනොත් පස්සේ තමයි මම ඒක දැනගත්තේ. මට ආපසු යන්න සිද්ධ වුණෙත් නැහැ. මෙහෙම භාවනාව දෙවෙනි යෝනිසෝමනසිකාරය භාවනාව තුල වෙච්ච දේක් භාවනාවෙන් පස්සේ දැනගත්තයි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනාව තුල ඒක දැනගත් දෙවෙනි යෝනිසෝමනසිකාරය වෙලාවේ දැනගත්තේ නැහැ. දෙවෙනි යෝනිසෝමනසිකාරයේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ මම හොඳ යෝනිසෝමනසිකාරයෙන් සිටියා කියන එක, ඒ කියන්නේ ඒ කරුණු පහ හොඳින් මෙනෙහි කළා කියන එක මට වැටහුණා. ඒක දැනගත්තේ කොහොමද? ඒක දැනගත්තේ වචනකින් ස්වාමීන් වහන්සේ. ඒ මොකද්ද? හොඳින් කළා කියන වචනින්. ඒක දැනගත්තේ කොහොමද? ඒක දැනගත්තේ භාවනාවෙන් පසුව. ඔක්කොම දැනගත්තේ භාවනාවෙන් පසු. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනා වෙලාදී ඔක එකක් දැනගත්තේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනාව වෙලා වෙච්ච දේවල් භාවනාවෙන් පස්සේ දැනගන්න පුළුවන් කියලා මහත්ය කියන්නේ. ඒ ටික දැනගන්න පුළුවන් උනේ භාවනාවෙන් පසුව. භාවනා වෙලාවේ දැනගත්තේ අර සැනසෙල්ලක් කියන වචනේ ආවා. ඒක අර විදිහට නැති වී ගියා කියන එක විතරයි මට ඒ වෙලාවේ දැනගන්න ලැබුණේ ස්වාමීන් වහන්සේ. අබලෝ ස්කයිප් එකේ හම්බුනේ අත්මෙන් මොන ලැබෙන්නව ප්‍රතිචාර කියලා මේ මහත්මයාට ප්‍රකාශ කරන කමටහනක් තමයි දුන්නේ. ඒ කමටහනේ ඒ මහත්මයාට විස්තර කරගෙන යනෝනම් තේරෙනවා කොනතරම් පටලැවිල්ලක මොනතරම් ගැඹුරු තැනක මොනතරම් මේ භාවනාව පටන් ගන්න කලින් හිටපු රූපෙම නේද මම ඊයේත් හිටියේ කියලා. අනේ රූපයක්ම දැනගෙන මොකද්ද දැනගත්තේ? රූපය දැනගත්තේ සැනසිල්ලක් කියලා. සැනසිල්ලක් භාවනාව කරගෙන උඩ දෙවනි යෝනිසෝමනසිකාරය ඇති කියන චේතනාවක් ආවලු. ඊට පස්සේ තුන්වෙනි යෝනිසෝමනසිකාරයට යන්න ඕන. මගේ කය වෙනස් වෙන්න ඕන, අරමුණු වෙනස් වෙන්න ඕන, ඉරියව් වෙනස් වෙන්න ඕන කියලා වෙනදා ඒවා එනවලු. මම නැගිටින්න ඕන මෙතනින්, වෙන තැනකට යන්න ඕන. ගොඩම දෙවෙනි යෝනිසෝමනසිකාරයේ පුටුවක වාඩි වෙලා භාවනාව කරන්නේ ඇඳට ගිහිල්ලා. එහෙනම් එතනට යන්න ඕන. වෙනදේ චේතනා පහළ වෙනවා. අදේ චේතනා පහළ වුණේ නැහැ. ඒ වෙනුවට මට ආවේ සැනසිල්ලක් කියලා. සැනසිල්ලක් කියලා මම දැක්කා රූපේ. සැනසිල්ලක් කියනවා අන්න ඒක මම දැක්කා. සැනසිල්ලන්න ඒ මහත්තයා නිස්සරණය දැක්ක කියලායි පිනොදුනි ඇවිල්ලා ප්‍රකාශ කරේ කමට. ඔන්න ওই නිස්සරණය තමයි මේ භාවනා යෝගීන් සියලු දෙනා මෙවට කමටහනේ ප්‍රකාශ කරන්නේ කියන එක පිනොදුනි. දැන් තම තමන් දුන්නා වූ කමටහන් අද දිනේදී අහලා බලන්න. තම තමන් මේ වෙනුවට දීලා තිබෙනා වූ කමටහන් පල්ලවෙනි දවසේ දුන්නු කමටහනත් අවුරුද්දක් භාවනා කළා තියෙනවනම් මෙය මේ වෙනුවට අවුරුද්දක් අවසානයේ දුන්නා වූ කමටහනත් ඒ අතරමැද දුන්නා වූ තවත් කමටහනකුත් කමටහන් හතරක් පහක් අරගෙන වෙන වෙනම ගුණගත කරලා බලන්න එක කමටහනකින්වත් ඊළඟ කමටහනට වඩා වෙනසක් වෙලා තියෙනවද කියලා පින්නොත් ඉදිරිපත් කරන ශෛලියයි වචනයි නොයෙකුත් ආකාරයේ තර්ක කරපු ඒවයි කමටහන සුද්ධ කරනකොට ඇති ඕන තරම්. හැබැයි එකකවත් මේකේ මූල ධර්මයේ වෙනස් වෙලා තියෙනවද, සිදු වෙලා තියෙන දේ වෙනස් වෙලා තියෙනවද, මම රූපෙන් බැහැර වෙලා තියෙනවද, මේ නිවන පැත්තට කියන එක තමන් තමන්ගේ කමටහන්ම නැවත නැවත අධ්‍යයනය කළ බලන්න. අන්න මේ සියලු දෙනා ඇවිල්ලා පිනුදුරි මෙන්න මේ ගඟ ළඟ බය වෙලා මේ ගඟට පනින්නේ නැතුව මෙන්න මේ පාරුව හදන එක පිනුදුනි කරන්න. පාරුව හදන එක ඔක තමයි වෙන විදියකට මේ ස්වාමින් වහන්සේගෙන් ප්‍රකාශ වෙලා තින්නේ. මේ නිරෝධ වෙලා තියෙන මොකද්ද? මේ පලංචියේ පදිංචි වෙනවා. පලංචියේ පදිංචි වෙනවා. අන්න පාරුව හද හද ඉන්නකොට පිනුදුනි අර මාරුව ටික ආයි පස්සෙන් එනවා. අන්න ඇවිල්ලා කරන්නේ මොකද්ද? දැන් මේක පිනුදුනි තේරුම් ගන්න බෑ. මේ සමාධිය අධි සමාධිය ඉන්න මට්ටමේ මේ නෝන්ලා මහතුරුන්ටත් යන්තම් තවම ඉන්නවා දෙතුන් දෙනෙක්. මේක තවම තේරුම් වුණා කියන්නේ මේක හරියට නිවැරදිව තේරුම් ගත්ත නෙමෙයි. හැබැයි මේකේ මේ ස්වාමින් වහන්සේ කියන බණේ මොකක් හරි ඇත්තක් තියෙනවා. අපිට අහුණු වෙච්ච කොටසක් තවත් තියෙනවා. ඒක අල්ල ගන්න ඕනයි කියලා ඒකට වෙර දරන මහතුරු දෙන්නෙක් ඉන්නවා.
ඒකට වෙරදරන මහත්තුරු දෙන්නෙක් ඉන්නවා, තවත් මහත්මයෙක් ඉන්නවා. යම්කිසි ප්‍රමාණයකට එහෙම පුංචි නැඹුරුවක් තියෙනවා. හැබැයි තවම ඒකට වෙරදරන තරම් චේතනාවක් පහළ වෙලා නැහැ මේ මහත්තයා. මේ මහත්තයා තමන් කරන කාර්ය තුල කරන කාර්ය ගැන මේ මහත්තයා දැන් මුළුමනින්ම වගේ මේ කාර්ය තමයි කරන්නේ. මෙහෙට ආවත් නාවත් ගෙදර ඉඳගෙනත් ස්කයිප් කරා සම්බන්ධ වෙලා මේ කාර්යම කරනවා. හැබැයි තවමත් තමන් ඉන්නා වූ දිට්ඨිය තුල තමයි ඒක හොයන්නේ. ඒක වෙනස් වෙනවා දවසින් දවස. හැබැයි ඉතාමත් හිමින් ඉබ්බෙක් යනටත් වඩා අඩු වේගෙන් තමයි වෙනස් වෙන්නේ. හැබැයි අනිත් මහත්තුරු දෙන්නගේ තත්ත්වයට වඩා ටිකක් වෙනස්. ඒ අයට හැබැයි වෙලාව තවම හම් වෙලා නැහැ. මේකට කාලය යොදන්න ඒ අය ඒගොල්ලෝ කරන්නා වූ රැකියානිකුත් සියල්ල කරන ගමන් හැබැයි ඒ දෙන්න මේකට ගත කරන කාලය අතරත් මේ මහත්තුරු දෙන්න අතරත් පැහැදිලි වෙනසක් තියෙනවා. දවසින් දවස ඉස්සරහට යන මහත්මයෙක් ඉන්නවා. ඒක සෑහෙන මට්ටමක වේගයෙන් යනවා. අනිත් මහත්තයා යම් කිසි ප්‍රමාණයකට යනවා. ඔන්න උත්තරයි පින්නදුනි, මේ භාවනාවයි අභාවනාවයි දෙක තියෙනවා. භාවනාව නැත්නම් සතර සතිපට්ඨානේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නා වූ මෙන්න මේ වෙනස් වීම අවබෝධ කරගන්න නම් සතර සතිපට්ඨානේ වැඩි යුත්තේ කොහොමද? එනත්තම් මේ අනිත් සියලු දෙනා කරන්නා වූ සතර සතිපට්ඨානියත් කල්පනා කිරීමෙන් මොකද්ද සිද්ධවන්නේ කියන්නේ? කල්පනා කිරීමෙන් මොකද්ද සිද්ධවන්නේ කියන විනෝදිනි අන්නේ වගේ තමයි මේ ඉන්නකම් මේ අදි සමාජ සමාධි ගණ්ඩායම මේ නෝනලා මහතුරු ඉන්නවා කියප දෙනෙක්. හැබැයි එක නෝන කෙනෙක් එතනත් ඉන්නවා. මේ මාර්ගයට එන්න කුසල් තියෙනවා. හැබැයි මේ කුසලය තියෙනකොට එක චිත්තක්ෂණයක්, හැබැයි අනන්ත සංඛ්‍යාව චිත්තක්ෂණේ නෝනට එවලෙම හදනවා. මේකෙන් අනිත් පැත්තට දාන පුදුමාකාර අකුසලයක් තියෙන, හැබැයි සංසාරේ මේ භවයේදී සියල්ල කැප කළා නෝන කෙනෙකු විදිහට ඉන්නේ. මේ වලට හැබැයි ඒ ඔක්කොම කැප කිරීම පැත්තක, හැබැයි ආයේ නෝන කියලා දන්නේම නැහැ. කියන්නේ මට අම්මල දාත්තලත් නැහැ, මට කවුරුවත් නැහැ, මම තනියම ඉන්නේ. මට හැබැයි මේක නිසා මම පොඩි කාලේ ඉඳලා අවුරුදු 20 ගානක් තිස්සේ බණ හොය හොය ගියා. බණේ මට අහුවෙලක් තියෙනවා. අහුවෙච්ච බණේ තුල ඉන්නවයි කියලා කියනවා. හැබැයි පින්නතුනි ඒ නෝන දන්නේ නැහැ. ඒ නෝන ඉන්නේ කොහෙද? වැඩසටහනකටවත් එන්න තමන්ට නිවන්නේ. හැබැයි පෞගේ කාලේ ලියුම අස්සම් කළා, සාක්විය දාගෙන බෑග් එකේ දාගෙන හිටි. ස්වාමින් වහන්සේ එක්කත් ඇවිල්ලා සාකච්ඡා කරා. කොයි වෙලාවෙ මං අස්වෙනවද දන්නේ නැහැ. මෙන්න මේමයි කියලා දැන් වෙනකොට ඔන්න කියන්නේ මොනවද? මේ ප්‍රොමෝෂන් දුන්නලු, ප්‍රොමෝෂන් හම්බුනාලු ස්වාමීන් වහන්සේ අතිරිකව තොරතුරු ඒවා. හැබැයි තව දැන් එතන ප්‍රසනල්ලු, දැන් පඩි වැඩි වුණාලු, දැන් තව තව හැංගි හැංගි දාන දෙනවා. හැංගි හැංගි දාන දෙනවා. කොහෙද දානයක් දෙන්න දෙන්නේ? හොයාගෙන ගිහලා දාන දෙනවා. මේ මිත්‍යා දිට්ඨික තමන්ව සංසාරයෙන් එතර යන අනිත් පැත්තට අදින උදේ ඉඳලා රැවණක දෙපාරක් තුන් පාරක් හරි කෝල් කළා තමන් අකමැතුණා තමයි කතා කරන අයත් එක තමයි කතා කර කර ඊගොල්ලන්ගේ උපදෙස් තමයි පිළිපදින්නේ. මේ සැරෙත් වැඩසටහනට ආවේ නැහැ. ඒ වගේ අර මෑනියු කෙනෙක් පින්නුදු. මේ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. අන්නේ මෑනියු බලන් බිනුනේ මෙච්චර සටනක් කළා, මෙච්චර ගැටලා, මම මැරෙනවා, මම යන්නේ නැහැ මෙතනින් කියලා අන්තිමට ගෙදර මහත් වෙලා කැමති වෙලා මේ දරුව කැමති වෙලා අන්තිමට සිවුරෙන් දෙව බිනුනේ. අද මේ තමන්ගේ වැඩසටහනට ඒ ගන්න බෑ. වැඩසටහන නැතුව ඒ ආරණ්‍යට වෙලා එතන සැප සම්පත් ටික තියාගෙන බිනුනේ එතන ඉන්න. අන්න පුදුමාකාර වෛරී මට්ටමකටපත් වෙලා තියෙන්නේ. ලෝකයේත් එක්කම වෛර බැඳගෙන ඒ මෑනියු ඉන්නේ අද. තව මෑනියු වර්ගයක් නම් ඉන්නවා. ඒ අර මහණ වෙන වාරේ මහණ වෙච්ච අය අනේ නෝන දාලා ගියා. ඒ එයාගේ අපේක්ෂාවත් තුන ගෙදර තිබුණා වූ ගැටළු ටික විසඳ ගන්න. ඒ සඳහා මහණ වුණා. ඊට පස්සේ දාලා ගියා. මේ ස්වාමීන් වහන්සේ මීට පෙර ප්‍රකාශ වෙලා ඇති. මෙයා දන්න YouTube එකේ තියෙන. අනේ අනිත් මෑණියෝ තව සුළු දවසක් ඉඳලා ආයි අතටම ආයි යනවා පින්න. ඒ තරම් ලෝකයේත් එකම වෛර බැඳගෙන දැඟින්. දැන් මට ඕන විදිහට කන්න නෑ, මට ඕන විදිහට අඳින්න නෑ, මට ඕන විදිහට ගමන් බිමන් යන්න නෑ, මට ඕන විදිහට සල්ලි නෑ කියලා දැන් අන්නේ වෛරී. හැබැයි ඒක අරගෙන ඒක කුලියට දීලා ඒක පෙන්නුම් කළා මේ වැඩේට යන්නම් මම මේකම කරන්නම් සියල්ල දාන්නම් රස්සාව ලතෑරලයි මම එන්නේ කියලා එහෙම ආපු අර මෑණියන්ග උගස් කියලා ගිහිල්ලා ওই මෑණියෝ අද මෙහෙම දුක් විඳිනවා නම් මමත් උතන ගියොත් මටත් ඒ දුක දෙන්නේ. අද මොකටද මම මේක වෙන්නේ? මට ඊට වඩා හොඳට භාවනා කරන්න පුළුවන් මෙතනද කියලා අන්නේ මනෝල්ලා ගිහිල්ලා ආපහු පරණ රස්සාව පටන් ගත්තා. ඔන්න පින්නදින මේ හැමෝගෙම තත්ත්වය. සියලු දෙනාගේ තත්ත්වය ඔකයි. නම් මේ අය බලන්න
මේ ගිහි ගෙවල් වලින් මේ ආරණ්‍ය රයින් නැතුව මේ පැත්තක ඉඳලා මම ඇහෙන්නා මේ පින්නදුන් ලෝකේ කොහෙ ඉන්නවද කියලා දන්නේත් නැහැ. මේ හාමුදුරු කොහෙ ඉන්නවද කියලා දන්නේත් නැහැ. මේ කොහෙද මේ බණේ ආද කියනවා දන්නේත් නැහැ. මොකද සම්මුතිය වශයෙන්වත් ඒක කියුනේත් නැහැ. අද කොහෙද මේ බණේ කියවෙන්නේ? මොකද්ද අද දිනේ කියලාවත් කොහෙවත් මේ කියුන්නේ නැහැ. වෙලාවක් කියුන්නේ නැහැ. හැබැයි බණයක් නම් කියුණා. කාලය නම් ගිහලා දෙනවා. විනාඩි 20ක් වුණ වැඩිපුර. හැබැයි මේ අපේක්ෂා කරාට වඩා නමුත් හැබැයි කාලය ආරම්භයේදී විනාඩි 10කට ආසන කාලයක ප්‍රමාදයක් තිබුණ නිසා විනාඩි 10ක් පමණ වැඩිලා තිනවා සාමාන්‍යයෙන් මෙයට ලැබෙනා වූ පැයට අතිරේක උපරිම. මෙන්න මේ කියුණා බණේ අද දිනේ මේ බණේ අහන්න ආවෝ පිරිස වෙනතට වඩා වැඩි කියන එක තොරතුරු මෙතන වාර්තා වෙනවා. හැබැයි ආවෙන් මේ බණේ අහන්න නෙමෙයි. අන්න දැන් බලන්න මොකද්ද මැවිලා තිබෙනා වූ රූපය. අද සියල්ල කඩාකප්පල් වුණා. කොහොමද වෙන්නේ? මේ හාමුදුරුවන්ගෙන් අද ආවේ මේ සතියෙන් සමාධියට සමාදීමක් අහන්නයි. ඒ හාමුදුරුවෝ ගැන වචනයක් ඇක්කුවේ නැහැ. දැන් තමයි ඒක කිව්වේ කියලා දැන් බලමු. අද මටත් බැන්නා, අරයටත් බැන්නා, මෙයාටත් බැන්නා කියලා දැන් ලැයිස්තු හදනවා. මොකද්ද මේ හාමුදුරුවෝ වෙලා තින්නේ? මං ගැන හොයන්නේ මොකටද? හොයනවා කියන්නේ නැද්ද ඒ හාමුදුරුවන්ට කියලා දැන් ලැයිස්තු හදනවා. උන්නෝකයි தත්වය සියල්ල කැප කළා මිනුදුනේ. මෙන්න මේ මෙතනට ඇවිල්ලා මේ වැඩේ කළාත් මේ ගෙවල් ඉඳලා මේ වැඩේ කළාත් මේකෙන් නිදහස් වෙන්න බෑයි කියන බිනදුනේ ඊයේ උදෑසනේ නෝනත් පෙන්නුම් කරා. ඒ නෝනයි ප්‍රකාශ කරන ආකාරයට ඒ නෝන තරුණ නෝන කෙනෙක් වෙන්න ඕන පුංචි ළමෙක් ඉන්නවා කියලා ඒ නෝන ප්‍රකාශ කරා එතන. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මහත්යත් බණ අහනවා, මහත්යත් භාවනා කරන්නේ. අපි දෙන්නම නැතුණුත් මොකද ඒ දරුවට වෙන්නේ කියන ප්‍රශ්නෙක එයා ඉන්නේ. ඒ නෝන එක ප්‍රකාශ කරනවා. හැබැයි ඒ වගේම අර මහත්යේ ප්‍රකාශ කරන්නේ මං ඒ සියල්ල අතහැරලා ඉන්නේ රස්සාවලු ටික ටික මේව කරනවා. මීට පෙරත් අඩු කරගෙන ගියා. ඒ නිසා මම ඉන්නේ දැන් හොරකම් කරන්න නැති බොරුණු කියන තැනකයි කියලා අන්නේ මහත්යා එතන සන්තෝෂ වෙනවා පිළි. මුන්න බලන්න ඕකත් එක්කම ඔය වෙනස දාලා බලන්න ඔය தත්වයේ ගේන ඔය தත්වයේ තීරුම් ගත්තා වූ අර මහත්යෙක් ඉන්නවා. ඒ මහත්යා ඔය දැන්ගෙනුට බිනුදුනි මුල ඉඳලා මේක තීරුම් ගන්න අවයි. ඔය මහත් ඒ මහත්යා ඒ ප්‍රකාශන කළ දැන් අවුරුද්දකටත් වැඩියදී මගේ අතින් දැන් බොරු කියවෙන්නේ නැහැ. මොකද කවුරු හරි සල්ලි ඉල්ලන්න આવතින් මම තියෙන දෙයි දීලා දානවා. අන්නේ මහත්යෙට අර මහත්යා ගිහිල්ලා ඒ මහත්යා ඒ හරහා භාවනාව කරන්නේ. හැබැයි අර කියන අනිත් මහත්යා අද ඉන්නේ අධි සමාධි කණ්ඩායමේ. ඒ මහත්යා දිගින් දිගට මේ පරිශ්‍රණය කරගෙන භාවනාව කරගෙන ආවා. දැන්ගෙනෝඩ අත්දැකීම දැකලා තමාගේ අත්දැකීමෙන් ගමන ඇවිල්ලා තිනවා. තම මේකේ සාරාංශගත වෙන්න පිණුදුනි මේකයි. මේ සියලු දෙනාම මේ කරන එක දෙයකවත් පිණුදුනි මේ බණේ තමන්ට ගත යුතු දෙයක් නැහැ. ගන්න තියෙන්නේ බණේ ගන්නවන එකම දේ මොකද්ද පිණුදුනි? ගන්න තියෙන්නේ මෙන්න මේක තමා අත්දැකිය යුත්තක් කියන්නේ. තමා අත්දකින්නම් පිණුදුනි එක දේ දෙපාරක් අත්දකින්න බෑයි කියලා බුද්ධ දේශනාව පිළිගන්න ඕන කැමතුනත් අකමැති. ඒක බාර ගන්න ඕන කැමතුනත් අකමැතුනත් එක දේ දෙපාරක් බයින් දකින්න බැයි නම් පිරිඳුනි නැවත නැවත පරීක්ෂා කරොත් විතරයි මේක මෙහෙම වෙනස් වෙන බව දැනගන්නේ කියලා. එතකොට පිරිඳුනි නিত্য සංඥාවෙන් මේ කමඨාන් දෙන එක නතර වෙනවා තමයි. අන්න නিত্য සංඥාවෙන් කමඨාන් දෙන්න කමඨාන සකස් කරගෙන දෙන්න දෙයක් නැති බවට පත් වෙච්ච දවසට පිරිඳුනි නිවන තමන්ට හම්බ වෙනවා. එනං මේ කමටහන කියන්නේ පින්නදුනි නිවන වලක්ව ගත්තා වූ නිවන වැලැක්වීමට හේතු වුණා වූ කරුණික පමණක් කියලා සියලු දෙනා තේරුම් ගන්න පින්න. නිවන වැලැක්වුවා නම් අන්නේ වලක්වන්න තමන්ට යමක් ප්‍රකාශ කරන්න තිබ්බනම් අන්නේ ප්‍රකාශ කරේ යමක්ද? ඒ ප්‍රකාශ කරේ මොනවද? ඒ දැනගත්තු දේවල් කොයි වෙලාවෙද? භාවනා වෙලාවෙද? එනං දවසේ කොයි වෙලාවෙ දැනගත්තත් පින්නදුනි භාවනා වෙලාවෙ දැනගත්තයි කියලා වෙනසක් නැහැ කියලා දැන් තේරුම් ගන්න. නම් මොකක් දැනගත්තත් එකයි දැනගත්තා නම් දැනගත්තී නිවන වැලක්විච්ච බව පමණයි කියලා දැන් මේ සියලු දෙනා තේරුම් ගන්න පිණි. එහෙනම් අර මහත්ය කියලා කල්පනා කරනවා මම දැන් බොරු කියන්නේත් නැහැ හොරගම් කරන්නේත් නැහැ වෙනද නම් මං කොහොමද මේ වැඩේට කරන්නේ කියලා ඒ වගේ උපමා 10ක් විතර දුන්න පිණිතු. ඒ මහත්මයා මෙච්චර හැදිලා තින්නේ කියලා කියන. ඒ වගේ අර YouTube Skype ජාලාර කමලන්දුනු මහත්තයෙක් කලින් දවස් කිව්වා මයි මහත්ත තම භාවනා පටන් අරගෙන නැහැ. හැබැයි මමත් දැන් ඒ වගේ දවසට එක වෙලාවක් යුවන්නේ මොනෝද ඔන්නව කතන්දර වගේ කෝ දවසක් පින්නේ. අන්න ඊයේත් ඒ මහත්මයා ආවා මේ කමඩන ගන්න අන්තිමනේ භාවනාව කියන ආකාරයේ දැන් උපදෙස් ගත්තා ඊයේ විනෝ. මොන ඊයේත් උපදෙස් දුන්නා. හැබැයි ඒ තේරුණාද කියලා තේරෙන්නේ නැහැ.
අන්න ඒ විදිහට අපිනුතුනි මේ සංසාරට බඳවන බැඳිල්ලට පිනුතුනි මේ භාවනාවට චේතනාව ඇති කරන්නේ භාවනාවට ආසාව ඇති කරන්නේ පිනුතුනි සංසාරට බඳවන්නමයි වෙන මොකටවත් නෙමෙයි ඒකත් තේරුම් ගන්න ඕන ඒකත් අවබෝධන ඒකත් අවිද්‍යාවෙන්මයි කළා දෙන්නේ ඒකත් මේ තෘෂ්ණාවෙන්මයි කරන්නේ පිනුතුනි එහෙනම් මේ තෘෂ්ණාව ප්‍රහාණය කියලා තමයි සංසාරේ ඈතර වෙන්න තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නම් පිනුතුනි මෙන්න මේ වෙනස් වීම දකින්න ඕන වෙනස් වීම දකින්න පිනුතුනි වෙනස් වෙන බවයි අන්න ඒකයි මේ යෝනිසෝමනසිකාරයේ පියවර තුනක් මේ අරදිල දෙන්නේ කල්ලා අවස්ථා තුනක් එකිනෙකට වෙනස් අරමුණු හැබැයි එතනට ආවෙන්නේ නැහැ මේ රුවල් නැව වෙන පැත්තකට ගියේ වෙන පැත්තට ගියේ මෙයා ඉන්න තැන පෙන්නු කරන්න අවශ්‍ය නිසා මේක මෙයාට බණක් වේවි පින්නදුනි මුළු ලෝකයටම බණක් වේවි මේක මෙයාට පමණ නෙමෙයි මේ අය මේ මාර්ගය තුල ඉන්නවා අවම වශයෙන් මෙයාට දැන් මේ කියන්නා වූ මේ දිවි ලෝකෙ හම් වේවි පින්නදුනි හැබැයි ඒකේ කෙලවරක් නන් නෙමෙයි ඊළඟ භවයේදී දිවි ලෝක හම් වේවි හැබැයි ඊට පස්සේ යන්න වෙන්නේ අවිච මහන අරකාදියට කෙලවරක් නැති උඹද දිවි රෝගේ ගිහිලා නිකන් දවසින් ඉන්න බෑ ආපස්සට පස්සෙන්දට මදුරෙක් කියලා මැරෙන පුණ්‍ය දවස් 3-4කින් ඉවර වෙන්න පුළුවන් ජීවිතේ හැබැයි ගෙම්බෙක් කියලා මැරෙනුනි මාස කිහිපෙකින් ඉවර වෙන්න පුළුවන් ජීවිතේ එහෙම නැත්නම් පණියෙක් කියලා මැදුරුනි දවසකින් දෙකකින් ඉවර වෙන්න පුළුවන් ජීවිතේ මිනිස්සෙක් කියලා මැරෙපුදුනුතින් අවුරුදු 30කින් 40කින් 10කින් 15කින් වෙනස් වෙන්න පුළුවන් ජීවිතේ හැබැයි දිවි රෝගේ ගියොත් පින්නතුනි එහෙම එකක් නැහැ දිවි රෝගේ ගියොත් නම් කල්ප ගණන් ඉඳලා ඉන්න වෙන්නේ කල්ප වලට වඩා පල්ලෙහාතින් දිවි ලෝක නම් පිනුදුනි ඒ හොයාගන්න බුදුබණේ තුල නන්නේ එහෙනම් ඔන්න ඔය ධාන වල ගියා නම් පිනුදුනි අවම වශයෙන් කල්පයක් ඉන්න සිද්ධ වෙනවා කල්පයක් හිටියා නම් පිනුදුනි දුන්නා වූ දානේ වේපුල්ල පරවදේ තරම් ඉස්සර දුන්නට ඇඳා වූ සිල්රදි ප්‍රමාණය ඇඳා වූ සිවුරු ප්‍රමාණය වේපුල්ල පරවදේට වඩා විශාල වුණාට හැබැයි පිනුදුනි සියල්ල අවසන් වෙලා ආයි පල්ලෙහාට බැලලා ආයි මුල්ලේ ඉඳලා දානි දීලා මුල්ලේ ඉඳලා සිල්රෙදි ඇඳලා මුල්ලේ ඉඳලා සිවුරු ඇඳලායි ආයි උඩට යන්න වෙන කියලා ඒක බලා ගන්න දැනගන්න හැබැයි අවිචි මානරකාදී ගිහිල්ලා දානි දෙන්න හම්බෙන්නේ නැහැ අවිචි මානරකාදී ගිහිල්ලා සිවුරු දරන්න හම්බෙන්නේ නැහැ අවිචි මානරකාදී ගිහිල්ලා සිල්රෙදි ඇඳින්න හම්බෙන්නේ නැහැ අන්න ඒවා ඉවර වෙලා ආවිල්ලා තමයි ආයි මනුස්ස ආත්මෙදි කවදාරි ගෙම්බෙක් වෙලා ඉදිරියට ඒ වැඩේ කරන්න බෑ මදුරෙක් වෙලා ඉදිරියට කරන්න බෑ ණයෙක් වෙලා ඉදිරියට කරන්න බෑ පිරිතෙක් වෙලා බෙදලා කරන්න බෑ ආයි දිවි රෝගී හිල කරන්න බෑ ආයි දිවි රෝග යන්නේ නැහැ හැබැයි එහෙම කරන්න බෑ ආයි මනුස්ස ආත්මය වෙලා කවදා හරි බිනුදුනි මෙන්න මේ අද ඉන්නා උතන ඉඳගෙන තමයි මේ වැඩේ කරන්නේ නේනම් මේ මොහොතේ කළ යුතු කාර්ය මේ මොහොතේ කර යුතු කළොත් බිනුදුනි ඔය සියල්ලෙන් නිදහස් වෙනවා ඕකටයි භාවනාව කියන්නේ ඕකයි මේ අය සීල මට්ටමටපත් වෙනවා කියන්නේ සීල යෝගීන් සඳහා තමයි පිනදුනේ මේක ආධුනිකයට නෙමෙයි මේ භාවනාවත් අද අන්නේ ඉතින් තේරුම් ගන්න මෙන්න සීල මට්ටමටපත් වෙලා තියෙනවා නම් සීල මට්ටමේ ඊළඟ පියවරට යාමට පෙර මෙන්න අවශ්‍ය වෙනා බණකුයි කියන පිනදුනේ මේකේ තියෙන කරුණ ඉතාම ගැඹුරුයි මේක නැවත නැවත ශ්‍රවණය කළා 23 45 පාරක් සූදානම් වෙලා හිටියොතින් මේකේ ඊළඟ බණේ ඇහෙවි මේවා මේ ආධුනික පාලනය තුල තියෙන දේවල් නෙවෙයි මේ මොහොතේ සිදු වුණා උදේ හැබැයි ශබ්දවාහිනි යන්ත්‍රයට අපිට වෙන්න ආව කාලය අවසానයි සා ශබ්දවාහිනි යන්ත්‍රයේ මෙතින් නැතර වෙනවා සියලු දෙනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.